හොඳයි නම. එදා අපි අන්තිමට කතා කළේ vector operations. vectors වල part 2 කියන වීඩියෝ එකටද vector operations කතා කළේ. ඉතින් operations කීපයක් කතා කළා vector equality, vector addition, vector subtraction, ඊළඟට vector multiplication. vector multiplication වලත් very varieties පහක් තිබ්බා. පළවෙනි එක scale එකකින් vector එකක් වැඩි වෙන එක scale multiplication. හරිද? ප්‍රතිපලය මොකක්ද උනේ? vector එකක්. ඊළඟට ඊළඟ හතරම vectors vectors ගුණ v. ඒ අතර තිබ්බා dot product කියලා operator එක dot ප්‍රතිපලයේ scale එකින්ද scale product කියලා කිව්වා. ඊළඟට තිබ්බායි cross product කියලා operator එක කතිරයක් cross එක ප්‍රතිපලයේ vector එකක්. එහෙනම් vector product කියලා. ඊළඟට ඊතුරු දෙක vectors 3 3 ගුණ විලා ප්‍රතිපලයේ එක අවස්ථාවකදී scale එකක් දෙන අවස්ථාවක. ඒකට කිව්වා triple scale product කියලා. ඊළඟට vectors 3 ගුණ විලා ප්‍රතිපලයේ vector එකක් ලබා දෙන අවස්ථාව. පස්සේ නේ triple vector product කියලා. ඉතින් ඔන්නෝම එතන පහයි අතන තුනයි ඔක්කොම ඔපරේෂන් 8ක් ගැන කතා කළා. ඉතින් ඒ 8ට අදාළ ගණන් විශාල ප්‍රමාණයක් ඇටියුට් එකේ තිබ්බා. අපි ඒවෙන් විසඳුම් සාකච්ඡා කිරීම තමයි මේ වීඩියෝ එක හරහා බලාපොරොත්තු වෙන්නේ. හරි. ඉස්සෙල්ලාම අපි යමු හම්බෙන පළවෙනි ගානට. හරි. පළවෙනි ගාන 2015 11 කියන MCQ එක. ඒකේ කියනවා AB සහ DC කියලා වෙක්ටර්ස් දෙකක් එකිනෙකාට සමානයි. වෙක්ටර් ඉක්වලිටි එකට තමයි මේ ප්‍රශ්නේ හම්බෙන්නේ. ප්‍රකාශන පහක් දීලා තිනවා හරි උත්තර තෝරන්න තමයි තියෙන්නේ අපි යමු විසඳුමට හරි AB වෙක්ටර් එක DC වෙක්ටර් එකට සමාන නම් මොනවද වෙන්න පුළුවන් දෙදෙනාම විශාලත්වයෙන් සමාන වෙන්න ඕන අනිවාර්යයෙන් ඒ කියන්නේ මැග්නිටියුඩ් සමාන වෙන්න ඕන ඒ වගේම දෙදෙනාගේම දිශාවන් එකිනෙකාට සමාන වෙන්න ඕන ඩිරෙක්ෂන් වලින් සමාන වෙන්න ඕන දැන් AB ගේ මැග්නිටියුඩ් එක DC ගේ මැග්නිටියුඩ් එකට සමානයි කියලා B කියලා ප්‍රකාශනය කියනවා. එහෙනම් ඒක හරි කියලා ගන්නකොට. දැන් same directions වෙනකොට ඒක වෙන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. ඒ තමයි එකම සරල රේඛාවේ vectors දෙක පිහිටන්න පුළුවන් එකම දිශාවට. එහෙම පිහිටලා same direction වෙන්න පුළුවන්. නැත්තම් සමාන්තරව එකම දිශාවට පිහිටන්න පුළුවන්. එහෙම vectors දෙකේ direction සමාන වෙන්න පුළුවන්. එතකොට D කියන උත්තරේ තියෙන්නේ AB සහ DC කියන ලයින් සෙග්මන්ට් එක සමාන්තර වෙනවා කියන කාරණා. එහෙනම් D උත්තරෙත් පිළිගන්න පුළුවන්. හරි. දැන් ඔහොම සමාන්තර වෙන අවස්ථාවක අපි ඔය කොන් හතර යා කරලා චතුරස්‍රයන් නිර්මාණය කරගත්තා. හරිද? ඒ චතුරස්‍රයේ ස්වභාවය කොහොමද වෙන්නේ? ඒකේ දැන් පාද දෙකක් සමානයි කියලා දන්නවා. සම්මුඛ පාද දෙකක්. ඒ වගේම සමාන්තර කියලා කලින් ඉගෙන ගත්තා. එහෙනම් චතුරස්‍රයක සම්මුඛ පාද යුගලක් සමාන සහ සමාන්තර වෙනවනේ මේ චතුරස්‍රය මොකක් කියලාද කියන්නේ අපි සමාන්තර ආශ්‍රයක් කියලා. එහෙනම් parallel gram එකක් විදිහට ගන්න පුළුවන් AB CD කියන චතුරස්‍රය. ඉතින් ඒ බව A කියන උත්තරේ දීලා තියෙනවා AB CD is a parallel gram කියන එක. එහෙනම් A පිළිතුරත් නිවැරදි කියලා ගන්න පුළුවන්. එහෙනම් පිළිතුරු තුනක් තියෙනවා A B සහ D. ए उत्तरे हरि बी उत्तरे हरि डी उत्तरे हरि එතකොට දැන් C උත්තරේ කියන්නේ AB සහ DC අතර ඩොට් ප්‍රොඩක්ට් එකෙන් හැදෙන ස්කේල් එක බිඳුවයි කියලා. ඩොට් ප්‍රොඩක්ට් එකෙන් හැදෙන ස්කේල් එකක් නේ. ඒක බිඳුවයි කියලා. දැන් ඔක බිඳුව වෙන්න පුළුවන් මොන අවස්ථාවෙදීද? පොඩ්ඩක් අපි ආයෙ මතක් කරගත්තොත් එදා කතා කරපු ඉවේ මම ඩොට් ප්‍රොඩක්ට් එක යටතේ නැත්නම් ස්කේල් ප්‍රොඩක්ට් එක යටතේ කිව්වා ඒ ස්කේල් එකේ විශාලත්වය ගන්න පුළුවන් කියලා මෙන්න මේ සූත්‍රය හරහා. එතෙන්දී අදාළ වෙක්ටර්ස් දෙකේ විශාලත්වයන් වතාව දෙදෙනා අතර කෝණය cos අගය. දැන් සමාන්තරව එකම දිශාවට ඉන්න වෙක්ටර්ස් දෙකක් අතර කෝණය කීයද? බිඳුවයි. එහෙනම් cos බිඳුව කීයද? 1 කියන අගය තමයි. එතකොට අපි දන්නවා ඔය දෛශික දෙකේ විශාලත්වයන් අපි බිඳුව නොවුනොත් හරිද? ඒක න විශේෂින් කියලා නැහැ මේ ප්‍රශ්නේදී. හරිද? මේ දෛශික දෙක 0 වෙක්ටර්ස් කියලා හරිද? ඉතින් එහෙමනම් අපිට හිම ගන්න බෑ හරිද එහෙනම් විශාලත්වයන් අනිවාර්යෙන් තියෙනවා කිසියම් විශාලත්වයක් තියෙනවා මේ වෙක්ටර්ස් දෙකට එතකොට AB ගේ විශාලත්වය වතාව DC ගේ විශාලත්වය වතාව cos බිඳුව තමයි අර සූත්‍රයට ඇප්ලයි කරාම මේ cos බිඳුව හරහා එක නෙන්නේ එතකොට කවදාවත් සමස්ත ප්‍රකාශනීය අගය බිඳුව වෙන්න බෑ හැබැයි cos 90 තිබ්බනම් දෙදෙනා ලම්බක වුණා නම් cos 90 හරහා බිඳුව වෙන ඒ වගේ අවස්ථාවක ඩොට් ප්‍රොඩක්ට් එක හරහා බිඳුව වෙන්න පුළුවන්. නමුත් දැන් මෙතන එහෙම ගන්න බෑ. අනිවාර්යෙන් ඒ දෙන ලම්බක නැහැ කියලා අපිට ෂුවර්නේ.
එහෙනම් ඒක වැරදි. ඊළඟට AB සහ DC ලම්බකයි කියලා කියනවා. AB is perpendicular to BC කියලා ඊ උත්තරේ ඒකත් වැරදි. ලම්බක වුණොත් දිශාවෙන් සමාන වෙන්න බෑ. හරිද? එහෙනම් මෙහෙම වෙන්න බෑ. හරිද? එහෙනම් ඊ උත්තරේ වැරදි, C උත්තරේ වැරදි. ඔය 2015 11 වෙනි ප්‍රශ්නේ. හරි ළමයි. ඊළඟට අපි එනවා 2016 12 වෙනි ප්‍රශ්නෙට. ඒක කියනවා a quadrilateral ඒ කියන්නේ චතුරස්‍රයක් ABCD කියලා චතුරස්‍රයක් තියෙනවා. ඒක parallelogram එකක්ලු. ඒ කියන්නේ සමාන්තර ආශ්‍රයක්ලු. එහෙනම් මේ පිළිතුර පහෙන් මොනවද නිවැරදිව කියලා තමයි අහන්නේ. දැන් චතුරස්‍රයක් සමාන්තර ආශ්‍රයක් වෙනවා නම් ඒ හරහා අපිට ගන්න පුළුවන් දත්ත මොනවද? ඩේටා මොනවද? ඒ තමයි සම්මුඛ පාද යුගල් එකිනෙකාට සමානයි. එහෙනම් මේ විදිහට නිර්මාණය කරගත්තොත් ABCD චතුරස්‍රය AB පාදයේ DC පාදයට සමානයි. තනි ඉරකින් දක්වලා තියෙන එකයි. ඒ වගේම AD පාදයේ BC පාදයට සමානයි. ඒ සම්මුඛ පාද යුග. ඉරි දෙකකින් දක්වලා තියෙන එක. සම්මුඛ පාද යුග සමානයි. ඒ වගේම සමාන්තර ආශ්‍රයක් වීම නිසා ඒ සම්මුඛ පාද යුග සමාන්තර වීමද වෙනවා. එයන් AB DC ට සමාන්තරයි, AD BC ට සමාන්තරයි. ඔන්න ඔය කියන දත්ත ටික ඇතුළත්ව තමයි ඒ ටික මත පදනම් වෙලා තමයි අපි මේ ආන්සර්ස් ඉවලුවේට් කරන්න යන්නේ. හරිද? හරි. පළවෙනි ආන්සර් එකේ කියනවා AB පාදය CD පාදයට සමානයි කියලා. හරිනේ? සම්මුඛ පාද යුගල සමානයි. දෙවෙනි B උත්තරේ කියනවා AB දෛශිකය BC දෛශිකයට සමානයි කියලා. දැන් AB දෛශිකය මේ පාදය, BC දෛශිකය B2C මේ පාදය. එතකොට පේනවනේ මේ දෙන්න ඡේදණය වෙනවා. හරිද? දැන් direction එක same direction වෙන්නේ නැහැ කියලා ඔයාලට තේරෙන්න ඕනේ. එක්කෝ සරල රීකිය පිටන්නව නැත්නම් සමාන්තර පිටන්නව direction සමාන වෙනවා. දැන් ඡේදණය වෙනවානේ. එහෙනම් direction වලින් අසමාන වීම නිසා මේ B කියන උත්තරේ වෙන්න බෑ. B වැරදි. C උත්තරේ කියනවා AB vector එක BC vector එකට සමානයි කියලා. A to B කියන direction එක B to C කියන direction එකට සමානයි. ඒ වගේ මේ පාද දෙක සමානයි. සමුඛ පාද වීම නිසා සමානයි. දැන් මේ ඒ උත්තරේ කියන්නේ ඒකනේ මේ පාද දෙක සමානයි කියන්නේ. ඒ වගේම same direction ඒ කියන්නේ A to B ලකුණු කරොත් ඒ direction එකම තමයි D to C ලකුණු කළාම තේන්නේ. මොකද ඒ දෙන්න සමාන්තර. ඒ වගේම එකම අත තමයි ලකුණු වෙන්නේ. හරි. එහෙනම් විශාලත්වයෙන් සමානයි, දිශාවෙන් සමානයි, මේ vectors දෙක සමානයි කියලා ගන්න පුළුවන්. එහෙනම් C උත්තරේ හරි. ඊළඟට D උත්තරේ කියනවා AB vector එක DC vector AB vector එක BD vector එකට සමානයි. AB BD කිව්වහම මේ ශීර්ෂ දෙක යා කරලා විකර්ණය තමයි නිර්මාණය වෙන්නේ මේ චතුරස්‍රය. එතකොට එතනත් ඒ vectors දෙක එකිනෙකා ඡේදණය වීමක් වෙනවනේ. එහෙනම් same direction වෙන්න බෑ. එහෙනම් මේ සමාන වීම වැරදි. D උත්තරෙත් වැරදි. ඊළඟට AD vector එක BC vector එක වගේ දෙගුණයක්ලු. දැන් AD BC කියන්නේ මොනවද? සම්මුඛ පාද යුගල්. ඒවා විශාලත්වයෙන් එකිනෙකාට සමානයි. එහෙනම් AD vector එක BC vector එක වගේ දෙගුණයක්. නැත්නම් මෙතනින් අදහස් කරන්නේ මොකද? AD ගේ magnitude එක BC ගේ magnitude එක වගේ දෙගුණයක් කියන ප්‍රකාශය පිළිගන්න පුළුවන්ද? වැරදි. මොකද දෙගුණයක් නෙමෙයි. ඒවා සමාන වෙනවා. හරිද? ඒ අනුව A උත්තරේ හරි C උත්තරේ හරි. answers a saha c hari a saha c hari ilagada ena api 2016 13 wenna mcq ekata eke kena oabc kiyanne rhombus ekak hari ehenam me prakasha atharin hari prakasha tama ahana ether api visandumata giyot ehema den OABC කියන්නේ රොම්බසයක් නะ රොම්බසයක විශේෂත්වය මොකක්ද දැන් රොම්බසයක් කියන්නේ තවත් එක්තරා ආකාරයක සමාන්තර ආශ්‍ර ටයිප් එකක් ඒක විශේෂත්වය තමයි දැන් සමාන්තර ආශ්‍රයක සාමාන්‍යයෙන් සම්මුඛ පාද යුගල් එකිනෙකාට සමානයි සමාන්තරයි මේකෙදි සියලුම පාද එකිනෙකාට සමාන වෙනවා ඒ වගේම සම්මුඛ පාද යුගල් එකිනෙකාට සමාන්තර වෙනවා සම්මුඛ පාද යුගල් එකිනෙකාට සමාන්තර වෙන අතර සියලුම පාද එකිනෙකාට සමාන වෙනවා. හැබැයි සම චතුරස්‍රයෙන් මෙයා වෙනස් වෙන්නේ කොහොමද? සියලුම කෝණ මෙයාගේ එකිනෙකාට සමාන වෙන්නේ නැහැ.
සම්මුඛ කෝණය ඉතරයි සමාන වෙන්නේ. දැන් සම චතුරස්‍රයක සියලු පාද කිනිකාට සමානයි සියලු කෝණ කිනිකාට සමානයි. හැබැයි මේකේ සියලු පාද ඉතරයි කිනිකාට සමාන දිගින්. සම්මුඛ කෝණ ඉතරයි කිනිකාට සමාන සියලු කෝණ කිනිකාට සමාන වෙන්නේ නැහැ. හරි කොහොම හරි ඉතින් පාද හතරම කිනිකාට සමානයි කියන தත්ත්වය තමයි මෙතන වැදගත් වෙන්නේ. ඒ වගේම සම්මුඛ පාද කිනිකාට සමාන්තර. වලින් ප්‍රකාශ කියනවා AB වෙක්ටර් එක OC වෙක්ටර් එකට සමානයිලු. AB OCට. එතකොට අපි දන්නවා විශාලත්වය නම් අනිවාර්යෙන් සමානයි. දිශාව ඒ දෙන්න සමුගත පාද යුගලක් වීම නිසා සමාන්තර. එහෙනම් AB අතම තමයි OC අත වෙන්නේ. එහෙනම් විශාලත්වයෙන් සමානයි දිශාවෙන් සමානයි A උත්තරේ හරි. ඊළඟට B උත්තරේ වෙක්ටර් ඇඩිෂන් එකක් තමයි පෙන්වන්නේ. ඒක කියනවා OA වෙක්ටර් එකට AB වෙක්ටර් එක එකතු කළාම OB කියලා වෙක්ටර් එකක් හැදෙනවායි කියලා. දැන් ඇඩිෂන් එක perform කරනකොට ජ්‍යාමිතිකව මොකද්ද රූල් එක? ඇඩ් වෙනකොට දෙන්නේ පළවෙනි වෙක්ටර් එකේ අවසාන පොයින්ට් එක දෙවෙනි වෙක්ටර් එකේ ආරම්භක පොයින්ට් එක වෙන්න ඕන. ඒ විදිහට අපි ඇඩිෂන් එක හදාගත්තොත් ඒ සමාන වන කට්ටිය මොකද වෙන්නේ? එකිනෙකාට කැපිලා අවසානයේ පද්ධතියේම ඓක්‍ය නිරූපණය කරන්නේ කොහොමද? ආරම්භක වෙක්ටර් එකේ ආරම්භක ලක්ෂයෙන් සහ අවසාන වෙක්ටර් එකේ අවසාන ලක්ෂය. ආරම්භකයාගේ ආරම්භයෙන් අවසාන එක්කෙනාගේ අවසානය. ඒ අනුව මේ පැත්තෙන් එන්නේ OB. ඒට ඒ අහෝසියලා වගේ යනවා. මේ පැත්තේ සමාන කරලා තියෙන්නේ OB නේ. එහෙනම් ගණිතය අනුකූලව වම් පැත්ත සමානයි දකුණු පැත්ත. එහෙනම් මේ B කියන ප්‍රකාශය හරි කියලා ගන්න පුළුවන්. දැන් C කියන ප්‍රකාශය කියනවා AC සමානයිලු AB ධන CB කියලා. දැන් මෙහෙම එකතු කරනකොට එකතු කිරීම කරන්න නම් පළවෙනි එක්කෙනාගේ අවසාන ලක්ෂය දෙවෙනි එක්කෙනාගේ ආරම්භක ලක්ෂය වෙනවා. දැන් මෙතන හිම වෙනවද? හිම වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඓක්‍ය perform කරන්න බෑ. එහෙනම් මේක වැරදි. ඔබ නිවැරදි වෙනවා නම් වෙන්න තිබ්බේ කොහොමද? ඔය CB කියන එක අනිත් පැත්ත හැරුණා නම් හරි. BC කරා නම් හරි. එතකොට ආරම්භකයාගේ අවසාන ලක්ෂයයි අවසාන දෙවෙනියට ඉන්න එක්කෙනාගේ ආරම්භක ලක්ෂයයි සමාන. ඒ දෙන්නට දෙන්න අහෝසි වෙලා පද්ධතියේ එකතු නිරූපණය කරන්නේ කොහොමද? ආරම්භක එක්කෙනාගේ ආරම්භක ලක්ෂයෙන් සහ අවසාන එක්කෙනාගේ අවසාන ලක්ෂය. එහෙනම් AC තමයි මේ දකුණු පැත්තට එන්නේ. එතකොට වම් පැත්ත දකුණු පැත්ත සමාන වෙලා හරියන්න ඉඩ තිබ්බා. නමුත් දැන් මේක එහෙම වුණේ නැහැ. එහෙනම් C වැරදි. D වල ඓක්‍යයන් දෙකක් සමාන කරලා තිනවා. අපි බලමු දෙපැත්තෙන් මෙන්නේ එකම වෙක්ටර්ස් දෙකද කියලා. දැන් මේකේ A ට A අහෝසි වෙලා ගියාම වම් පැත්තෙන් එනවා OB. දකුණු පැත්තෙන් ගත්තොත් C ට C අහෝසි වුණා නැවත A ට A අහෝසි වුණා මේ පැත්තෙන් එන්නේ කියන දකුණු පැත්තෙන් එන්නේ OB වම් පැත්ත දකුණු පැත්තට සමානයි එහෙනම් D ප්‍රකාශය හරියි කියලා ගන්න පුළුවන්. E ප්‍රකාශය කියනවා AC සහ BC කියන වෙක්ටර් සමානයි කියලා. එතකොට නැවත මේ රොම්බස් එකට එන්න වෙනවා. AC කිව්වහම මේ AC ආවෙලා ඒ විකර්ණේ. BC කිව්වහම B to C. දැන් 얘 දෙන්න ඡේදණය වෙනවනේ. ආ ඡේදණය වෙනවනම් 얘 දෙන්න same direction වෙන්න පුළුවන්ද? බෑ. Same direction වෙනවනම් එක්කෝ සරල රේඛියව එකම දිශාවට පිහිටන්න ඕනේ. එකම සරල රේඛාවේ වෙක්ටර්ස් දෙකම එකම දිශාවට පිහිටන්න ඕනේ. නැත්තම් සමාන්තර වෙන්න ඕනේ. එහිඳ direction වලින් අසමාන නිසා මේ E උත්තරය වැරදි. එනු answers 3යි තියෙන්නේ A B D. හරිද? අනිත් answers 2 වැරදි. A B සහ D. හරි. C E answers එක වැරදි. හරි නම් ඊළඟ 2011 15 වෙනි MCQ එක. දැන් මේකේ ABC කියලා වෙක්ටර්ස් තුනක් දීලා තියෙනවලු. ඒ වෙක්ටර්ස් තුන ආශ්‍රයෙන් මේ දීලා තියෙන ප්‍රකාශන තමයි සම්බන්ධතාවලි නිවැරදිව මොනවද කියලා තමයි අහන්නේ. මේ ඔක්කොම පදනම් වෙන්නේ අර වෙක්ටර් ඇඩිෂන් සබ්ට්‍රැක්ෂන් දී හම්බුණු ප්‍රොපර්ටිස් මත. මම පොඩ්ඩක් ආයි මතක් කරගත්තොත් මෙන්න මේ සෙට් එක. හරිද? Sorry, addition subtraction නෙමෙයි, එතන magnitude එක සම්බන්ධ properties. හරිද? එතකොට මෙන්න මේ තුන්වෙනි property එක වැදගත්. මේකට කිව්වා අපි triangular inequality කියලා. ඒ කියන්නේ ත්‍රිකෝණ අසමානතාවය කියලා. හරිද? එකකින් අදහස් කළේ මොකද්ද? මෙහෙම vectors දෙකක් add වෙනකොට ඒ add වෙලා හැදෙන ප්‍රතිඵලයත් එක්ක විශාලත්වයන් සංසන්දනය කළොත් සම්බන්ධතාවය ගොඩනැගුවොත් තනි තනි වෙක්ටර්ස් දෙකේ විශාලත්වයන්ගේ එකතුව
ප්‍රතිඵලය වන වෙක්ටර් එකේ විශාලත්වයට විශාලත්වයට එක්ක සමානයි නැත්නම් විශාල විශාල වෙනවා කියන එක. තනි තනි වෙක්ටර්ස් වල විශාලත්වයන්ගේ එකතුව ප්‍රතිඵලය වන වෙක්ටර් එකේ විශාලත්වයට සමාන හෝ විශාල වේ. එතකොට විශාල හෝ සමාන වේ. හරි. ඒ එකතු වීම පැත්තෙන් ඊළඟට දෙන්නේ අඩු වෙනකොට විශාලත්වයන් දෙකේ අන්තරය හරිද? මෙන්න මෙහෙම තමයි සම්බන්ධතාවය තියෙන්නේ. මේකට විශේෂ නමක් නැහැ. මේක තමයි ට්‍රයන්ගියුලර් ඉනීක්වැලිටි කියලා කිව්වේ. හරි. ඒ කියන්නේ අර ත්‍රිකෝණ දෙක ත්‍රිකෝණයක පාද දෙකක එකතුව තුන්වන පාදයට එක සමානයි නැත්නම් විශාල කියන එක මත පදනම් වෙලා තමයි තුන්වෙනි ප්‍රොපර්ටි කියන්නේ. මේ හතරෙන් ප්‍රොපර්ටි කියන්නේ අන්තරය සම්බන්ධයෙන්. එතකොට මෙහෙම අන්තරයක් හිටිනකොට ඒ අන්තරයෙන් ලැබෙන අගය අපිට ලකුණ නෙමෙයි වැදගත් වෙන්නේ. හින්දා තමයි එළියම මේ මාපාංක ලකුණක් දාලා තියෙන්නේ. දැන් සමහර වෙලාවට A විශාල වෙන්න පුළුවන්, B කුඩා වෙන්න පුළුවන්. එතකොට ධන අගයක් කියන්නේ. හැබැයි A කුඩා වෙලා B විශාල වුණොත් ඍණ අගයක් කියන්නේ. අපිට ධන ඍණ පැත්තකින් තියලා අගය විතරක් ගත්තොත් වටිනාකම විතරක් ගත්තොත් සංඛ්‍යාත්මක අගය විතරක් ගත්තොත් ඒක ගන්න තමයි මේ මාපාංක ලකුණ කෙලින්ම දාලා තියෙන්නේ. ආයි අගය අර අන්තරයෙන් හැදෙන වෙක්ටර් එකේ විශාලත්වයට කොහොමද සම්බන්ධතාවයක් දක්වන්නේ? සම්බන්ධ වෙන්නේ. ඒක තමයි මේකේ නිරූපණය කරලා තියෙන්නේ. හරිද? එතකොට කුඩා හෝ සමාන වෙනවයි කියලා තමයි කියලා තියෙන්නේ. හරිද? මේක වැඩි යූස් වෙන්නේ නැහැ. නමුත් මේ ප්‍රශ්නේදී ඒක වැදගත් වෙනවා. හරි. අපි අංක මේ ප්‍රශ්නට. ඉතින් මේකේ answers කීපයක් දීලා තිනවා. අපි පොඩ්ඩක් evaluate කරලා බලමු ඒවා 1x1. හරිද? දැන් පළවෙනි ප්‍රකාශනයේ කියනවා අර ට්‍රයන්ගියුලර් ඉනීක්වැලිටි එක එහෙමම දීලා තියෙනවා. ඉතින් ඒක හරිනේ. ප්‍රොපර්ටියක් විදිහට අපි දන්න දෙයක්නේ. එහෙනම් ඒක පිළිගන්න පුළුවන්. දෙවැනි එකේ මොකද කරලා තියෙන්නේ? දෙවැනි එකේ අර අපි හතරවෙනියට දැක්ක එකත් එක්ක අඩුපාඩු තියෙනවා. නේද? ඒක නිවැරදිව ආවත් කොහොමද එන්නේ කියලා තියෙනවා මෙන්න මේ වරහන ඇතුළේ. හරිද? දැන් ඔයගොල්ලෝ දැන් මෙතන මේ 33ෙන් අදහස් කරන්නේ මුලින් 32ක් ඇවිල්ලා යටට 30ක් කෙනකින් අදහස් කරන්නේ මක් මිසාදයක් කියන එක සිංහලෙන්. ඒ කියන්නේ ප්‍රතිපලය ලියලා ඊට හේතුව දෙවණියට දක්වනකොට තමයි මේම ප්‍රතිපලය එන්නේ මක් මිසාදයක් කියන එක තමයි මේ දෙවණියට හේතුව දක්වද්දී මෙන්න මේ සිම්බල් එක යූස් කරන්නේ. ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම because කියන අදහස තමයි මෙසේ ලියන්න හේතුව. This is because මෙන්න මේක. හරිද? දැන් ඔය 33 අනිත් පැත්තට හරවලා 30ක් උඩින් අනිත් 32 යටින් කියන සිම්බල් එක නේද? ඒක අපි සිංහලෙන් කියන එම නිසා කියලා. එතෙන්දී හේතු දක්වමින් ඇවිල්ලා අවසානයේ ප්‍රතිඵලය ලියද්දි තමයි ඒ සිම්බල් එක යූස් කරන්නේ. මෙන්න මේවා හේතු, එම නිසා, මෙන්න ප්‍රතිඵලය. ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ therefore because of therefore කියලා. එතකොට causes ටික නැත්නම් හේතු ටික දක්වලා therefore this result කියලා ඒක දක්වනවා. මෙතන මේ අදහස් කරන්නේ මක් නිසා දෙයක් නැත්නම් because කියන අදහස. ඒක දැනුමට එකතු කරමු. හරි. එතකොට නිවැරදිව આવොත් මේ වරහන ඇතුලේ තියෙන විදිහට තමයි මේක එන්න ඕනේ. එහෙනම් B ප්‍රකාශයත් ඇරදී ඔය විදිහටම C වරදින්නේ අඩුපාඩු තියෙන නිසා. හරිද? අන්තරයක් දක්වනකොට එන්න ඕන නිවැරදි විදිහ තමයි මේ තියෙන්නේ. මෙතන i කියන මේ අන්තර. හරි. දැන් d e උත්තරවල වෙක්ටර්ස් 3 සම්බන්ධ කරලා තියෙනවා. දැන් වෙක්ටර්ස් 3ක් සම්බන්ධ කරලා එනවා නම් එන්න ඕනේ හරි විදිහ තමයි මේ වරහන ඇතුලේ දක්වලා තියෙන්නේ. හරිද? දැන් උදාහරණයක් හිතට ගත්තොත් දැන් මේකනේ හරි විදිහ වෙක්ටර්ස් දෙන්න එනකොට. එතකොට මේ a වෙනුවට අපි a දන b දම් a ඍණ b දම් හරි b වෙනුවට c ආදේශ කළා. එතකොට වම් පැත්තේ a වෙනුවට a ඍණ b ආව, b වෙනුවට c ආව. ඒ විදිහට දකුණු පැත්තෙත් a වෙනුවට a ඍණ b ආව, b වෙනුවට c ආව. හරි. ඔක තව පියවරක් සිදු කරලා මෙන්න මේ මට්ටමට සරලව ගන්න පුළුවන්. හරි. එතකොට අවසානයේ බලන්න අපිට නිවැරදි වෙන එකයි දීලා තියෙන උත්තරේ මොකද්ද වෙනස? වෙනස මේ දකුණු පැත්තට පිටින්ම මාපාංකයක් නැහැ. ඊට අමතරව ලකුණ වෙනස්. එහෙනම් D වැරදි. ඊළඟ ට්‍රයන්ගියුලර් ඉනීක්වැලිටි එකටත් ඔය කාරණේම තියෙනවා. හරිද?
දැන් ට්‍රයන්ගුලර් ඉනිකුවලිටි කියන්නේ ඒකේ තියෙන ඒකෙත් අපි a වෙනුවට a ධන b කියලා දානවා b වෙනුවට c දානවා වම් පැත්ත දකුණු පැත්ත දෙපැත්තට එතකොට a වෙනුවට a ධන b දැම්මහම මෙහෙම b වෙනුවට c a ධන b a වෙනුවට දැම්ම b වෙනුවට c දැම්ම හරි මේ ඊළඟට මේක නැවත සුළු කළාම මෙන්න මෙහෙම වම් පැත්ත හදා ගන්න පුළුවන් දකුණු පැත්ත එන්න ඕනේ මෙන්න මෙහෙම හරි එතකොට මේක e ප්‍රකාශය දීලා තියෙනවා e වල දීලා තියෙන්නේ මේක හින්දා ඒ e ප්‍රකාශය හරි කියලා ගන්න පුළුවන් දැන් e වල දීලා තියෙන ප්‍රකාශය තවදුරටත් සුළු කරන්න පුළුවන් හරි एक मम्मी इराक हिट यटिंग कर लें गाने अदाले दुमट हर ट्रैंगल इनवेदा बी वाली अनुकूल मेहम हर हेम को मितने ये प्रकाश अभी मुख संबंध करना मेक मे दुन इतकोट अवसान मेक सरल तव दुट सरल मटमी वंपे मेहम दुन पे मेहम उत्तर देखा तीन ए प्रकाश हरिटर ई प्रकाश हरिबीएसी आंसर्स अरती उत्तर इतर मे प्रश्न थिंग तर्कानुकूल विसंद प्रकाश निवेदी के उत्तर ए सह हर अवसान अर मुल ऑपरेशन ईक्वालिटी एडिशन सब्ट्रैक्शन दी इलाट अभी मल्टिप्लिकेशन हम गणतम इलाटी इलाट दिदास अटे दी आर वन आर टू आर थ्री के प्रकाशन विस्तुन ඉතින් මෙන්න මෙහෙම 2 කාර් 1 ඍණ 3 කාර් 2 ඍණ 5 කාර් 3 කියලා ප්‍රකාශනයක් තියෙනවා. ඒ හරහා අවසානයේ දැන් වෙක්ටර්ස් අඩුවීමක් වෙන්නේ. ඒ හැදෙන වෙක්ටර් එකේ මැග්නිටියුඩ් එක තමයි අහන්නේ. හරිද? ඉතින් මේ ප්‍රකාශන තුනෙන් මේකට ආදේශ කරලා ඒ සුළු කරලා අවසානයේ ඉන වෙක්ටර් එකට අදාළ මැග්නිටියුඩ් එක කැල්කියුලේට් කරා නම් හරි. අපි යන් විසඳුමට එතකොට දැන් ආදේශ කරනකොට මම මොකද කරේ මෙන්න මෙහෙම කිසියම් පිළිවෙලක් තියාගත්ත හේතුව එතකොට අපිට අර දෙක ගමන් කිසියම් වැරද්දක් තියෙනවා නම් ආයි පස්සේ බලාගෙන යන වෙලාවක උනත් අල්ල ගන්න පුළුවන්. එහෙනම් මේ කිසියම් ගණක් හදනකොට පිළිවෙලකට හදන්න ගන්න. හරිද? එක ගුණක් එක රූල් එක අනිත් ගුණ තව රූල් එක එහෙම තියන්න ඉන්නවා. කිසියම් ස්ට්‍රක්චර් එකකට හදන්න යන. එතකොට වැඩ පිළිවෙලට තිබ්බම හරි ලේසි ඔය කෝඩින් වලත් කියනවනේ. कोड सेगमेंट पिलीवेलगर तीयदान लाइन अलाइनमेंट हर तीयदान इतकोट एरर्स चेक करना लेसी के अन्नी वगे तम कोतन हर थिंग आर वन आर टू आर थ्री वेलिंग आदेश करला मेन मेम सांगुणक वेरिकल आट पासे हर मुकद वेन्नी मिथन मम हिम देख कल तीन दें केलिम आर वन आर टू आर थ्री आदेश कराने नेतु मम मुकद कल तीन इतनी पासे वेन दे केलिम कल तीन क्या දැන් අපිව ආදේශ කළත් අවසානයේ වෙයි මොකද කරන්නේ සජාතීය පද අතරනේ ඔය අන්තරය අඩු කිරීම කරන්නේ ඉතින් මම ඒක එතනින්ම පටන් ගත්තා මං i පද අතර අඩු වෙනකොට කොහොමද වෙන්නේ කියන කාරණේ සැලකුව j පද අතර අඩු වීම k පද අතර අඩු වීම එතකොට මේ පළවෙනි එකෙන් එනවා දෙකක් r1 ගේ i පද ඒ කියන්නේ දෙවරක් තුන ඒක තමයි මේ තියෙන්නේ ඊළඟට ඍණ තුන් වරක් දෙක जे पदार्थर गणी देवता वक रीन देख रीन तुनवता वक रीन हतर रीन पहावता वक धन दिख के पदार्थर गणी रीन पहावता वक धन इक सॉरी देखवता वक इक रीन तुनवता वक ඍණ තුන ඍණ පහවතාවක් දෙක ඉතින් හිමාරගෙන
සුළු කළා. අවසානයේ උන්වහන්සේ IJK ප්‍රකාශ කරනවා 5යි ඉන දෙකක් ඡේද 1ක් කියලා. සංගුණකවල වර්ගවල එකතුවේ වර්ගමූලය. එහෙමනේ අපි IJK ප්‍රකාශනයේ මැග්නිටියුඩ් එක හොයන්නේ. ඔහා මූල 30යි කියලා එන්නේ. ඉතින් D කියන උත්තරය එක තියෙනවා. එතකොට අපිට ඒක නිවැරදි කියලා ගන්න පුළුවන්. D කියන උත්තරය තමයි හරි උත්තරය. හරි. හරි. ඊළඟට එනවා අපි ළමයි 2012 19 වෙනි MCQ එකට. හරි. ඒකේ A කියලා වෙක්ටර් එකක් දීලා තිනවා IJK ප්‍රකාශනයක් විදිහට. ඊළඟට A කියන වෙක්ටර් එක සම්බන්ධ කරලා ප්‍රකාශනයක් ගුණ කරලා තියෙනවා. ඉතින් ඒක හරහා ලැබෙන අවසාන පිළිතුරු තමයි අහන්නේ. හරි අපි ඔකේ විසඳීමට ගියොත් එහෙම දැන් සිම්පල් Aට අදාළව ඒ IJK ප්‍රකාශනේ අපි ආදේශ කරමු ඒ හැමතැනකට හරිද ආදේශ කළාට පස්සේ කොහොමද මේ ඇතුළෙන්ම හැම එකේම ඩොට් ප්‍රොඩක්ට් එකක් තියෙනවා පළවෙනි එකේ ඩොට් i තියෙනවා දෙවෙනි එකේ ඩොට් j තියෙනවා තුන්වෙනි එකේ ඩොට් k තියෙනවා දැන් ඩොට් ප්‍රොඩක්ට් එකකදී බේස් වෙක්ටර්ස් වල හැසිරීම කොහොමද මම එදා තීරිය යටතේ කතා කළා හරිද කොහොමද සජාතීය බේස් වෙක්ටර්ස් අතර ඩොට් ප්‍රොඩක්ට් වල හැසිරීම කොහොමද සජාතීය බේස් වෙක්ටර්ස් අතර දෙන්නේ එක කියන ස්කේල් එක විජාතීය අසමාන බේස් වෙක්ටර්ස් අතර බිඳුව කියන ස්කේල් එක තමයි දෙන්නේ එහෙනම් මෙන්න මේ බිඳුව ලැබුණට පස්සේ එතනින් එහාට ගුණිතයකදී මොකද වෙන්නේ? ඒ පදය බිඳුව වෙලා යනවා. ඒ නිසා අපි හැමතිස්සෙම සුළු කිරීමකදී මොකද කරන්නේ? ඒ විජාතීය පද සෙක්ටරේම අතහැරලා යනවා. මොකද? බිඳුවක් නැන්නේ. ඉතින් සමස්ත පදේම බිඳුව වෙනවා. සජාතීය පද අතර ගුණිතින් එක එන්නේ. කියන්නේ බේස් වෙක්ටර්ස් අතර. ඒව විතරයි සලකන්න ඕනේ. එහෙනම් ඒක තමයි මම මෙතන ලකුණු කරලා තියෙන්නේ. k.i හම් වුණා, j.i හම් වුණා. එතන බිඳු සෙට් වෙයි. හැබැයි i.i සෙට් වුණාම 1. මෙතනෙත් එහෙමයි. k.j i.j කියන අසමාන බේස් වෙක්ටර්ස්. ඒ වතර බිඳුව කියන ස්කේල් එක හැදෙනවා. හැබැයි j.j හැදුණාම සෙට් වුණාම 1. මෙතනෙත් එහෙමයි. j.k i.k හරහා බිඳුව කියන ස්කේල් එක. හැබැයි k.k හරහා 1. ඒ නිසා අපි මොකද කරන්නේ? ඒ බිඳුව වණේව අතහැරලා එක වෙන ඒවා විතරක් තියාගෙන ඉස්සරහට යනවා. එතකොට සජාතීය විතරයි සලකන්න ඕනේ. මෙතනින් එන්නේ i.i කියන ගුණිතය විතරයි. අපි මේ අදාළ කරගන්න. මෙතෙන්දිත් එහෙම. a2j.j. මෙතනත් a3k.k. දැන් මොකද වෙන්නේ? ඩොට් ප්‍රොඩක්ට් එකේදී සජාතීය නිසා එකම ආදේශ කරන්න පුළුවන්. එතකොට a වතාවක් එක වරහණ තුලට a1. a1 වතාවක් එක a1 a2 වතාවක් එක a2 a3 වතාවක් එක a3 අවසානයේ ijk ප්‍රකාශනයක් කියන්නේ මොකද්ද a1i a2j a3k ඒ කියන්නේ මොකද්ද අර මුලින් දක්වලා තියෙන සිම්පල් a ම තමයි ඉතින් මේක ඉවලුවේට් කරලා අවසානයේ ඉන්නේ මොකද්ද සිම්පල් a ම ඒක b කියන උත්තරේ දෙනවා හින්දා ආන්සර් එක වෙන්නේ b කියන උත්තරේ හරි මෙන්න මේ හරි අපි යමු ඊළඟ ගානට හරි ළම 2012 15 වෙනි ගාන ඩොට් ප්‍රොඩක්ට් එක හා සම්බන්ධ ගාන ඒකෙත් IJK ප්‍රකාශන දෙක ඩොට් ප්‍රොඩක්ට් එකට ලක් කරලා ඒක බිඳුවට සමාන කරලා තිනවා තීටාගේ අගේ තමයි හන් තීටාට ගන්න පුළුවන් අගේ හරි අපි විසඳුමට යමු එතකොට දැන් කලින් වගේම අපි මෙතෙන්දී සජාතීය පද අතර ඩොට් ප්‍රොඩක්ට් එක ඉතරයි සලකන්නේ. මොකද එතනින් තමයි යම් ප්‍රතිඵලයක් ඉතුරු වෙන්නේ. විජාතීය අසමාන බේස් වෙක්ටර් සෙට් වුණාම මොකද ඩොට් ප්‍රොඩක්ට් එකේදී බිඳුවක් එන්නේ. ඉතින් සමස්ත පදයේම බිඳුව වෙලා යනවා. ඉතින් ඒව අතහැරලා සජාතීය පද අතර ඩොට් ප්‍රොඩක්ට් එක ඉතරක් සලකන්න පුළුවන්. එතන මෙතන i cos θ මෙතන i cos θ අතර ඩොට් ප්‍රොඩක්ට් එක මෙතන j sin θ මෙතන ඍණ j sin θ අතර ඩොට් ප්‍රොඩක්ට් එක ඉතරයි සලකන්නේ. එතකොට i cos θ.i cos θ හරහා මෙතන එනවා cos වර්ගය i.i මෙතන j sin θ.ඍණ j sin θ හරහා ඍණ sin වර්ගය. ඍණ sin වර්ගය θ j.j කියලා එනවා. ඉතින් i.i j.j කියලා එකේවත්
එහෙනම් එක ආදේශ කරනවා මෙතන එනවා cos වර්ගයේ තීටා ඍණ sin වර්ගයේ තීටා බිඳුවයි කියන. ඔය cos වර්ගයේ තීටා ඍණ sin වර්ගයේ තීටා කියන එක ඇවිල්ලා කිසියම් කෝණයක දිග අරමු ප්‍රකාශනය. හරිද? ඔක හකලවන්න පුළුවන් cos 2ක් තීටා කියලා. ඔය A level combine max කරපු හිම අය දන්නවා. ඔය ත්‍රිකෝණමිතිය යටතේ මේ වගේන කතා කරනවා. cos 2ක් තීටා sin 2ක් තීටා එහෙම cos 2 තීටාට ප්‍රකාශන තුනක් තියෙනවා. ඒක එක ආකාරයක් තමයි මොකද? cos වර්ගයේ ඍණ sin වර්ගයේ තීටා. හරිද? එතකොට ඒක හකුලවන්න පුළුවන් cos 2 තීටා කියලා. දැන් තීටාට අගයක් මෙහන්න. එතකොට තීටාගේ අගේ හොයන්න අපි මෙතෙන්දි මොකද කරන්නේ? මේ පැත්තට ගිහින් cos inverse කරනවා. ඒ කියන්නේ දැන් මෙතන අදහස් කරන්නේ මොකද? තීටා කියන කිසියම් අංශක අගයක් සහිත කෝණයක දෙගුණය ගත්තාම තව අංශක කෝණයක් නැහැ දෙන්නේ. අන්නේ අංශක අගය සහිත cos අගය කියද බිඳුවයි කියලා තමයි කියන්නේ. එහෙනම් ඒ සම්බන්ධය ප්‍රයෝග කරගෙන අපි තීටාට අගයක් හොයන්න යන්නේ. එතෙන්දි cos අනිත් පැත්තට ගෙනියනකොට අපි cos inverse ගන්නවා කියලා කියනවා. මෙතනින් අදහස් කරන්නේ මොකද්ද? cos තීටාගේ අගය බිඳුව දෙන කෝණ මොනවද කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. හරිද? ආ. ඉතින් ඔහොම සමාන කරලා තීටා සමාන වෙනවා භාගයේ වතාවක් cos inverse බිඳුව කියලා. හරිද? අයි ප්‍රකාශය එහෙම තියනවා. ඊළඟට අපි යා cos ප්‍රස්ථාරය. ඒ කියන්නේ කෝණය අනුව cos අගය වෙනස් වීම සම්බන්ධයෙන් cos ප්‍රස්ථාරය තියෙනවා. sin ප්‍රස්ථාරයක් තියෙනවා. tan ප්‍රස්ථාරයක් තියෙනවනේ. ඉතින් ඒකේ cos ප්‍රස්ථාරය තමයි මෙතනදී අපි වැදගත් වෙන්නේ. එතකොට මේ alpha කියලා දක්වලා තියෙන්නේ සලකන ලද කෝණය. ඉතින් ඒක ඍණ කෝණවල ඉඳන් ධන කෝණ දක්වා වෙනස් වෙනවා. හරිද? ඊළඟට ඒ කෝණය මත cos අගය cos alpha තමයි y අක්ෂයෙන් දක්වලා තියෙන්නේ. ඉතින් cos අගය වෙනස් වෙන්න පුළුවන් ධන එකත් ඍණ එකත් අතර විතරයි. හරිද? උපරිම ධන එකට යන්න පුළුවන් අවම ඍණ එකට යන්න පුළුවන් ඒ අතර තමයි විචලනය වෙන්නේ අගය. හරිද? ඉතින් cos බිඳුව කීයද? 1යි. ඔයගොල්ලෝ දන්නවද cos බිඳුව 1යි cos 90 බිඳුවයි. ඒක මේ නිරූපණය කරලා තියෙනවා. හරිද? එතකොට දැන් මේ x අක්ෂය වගේ මෙතන මේ ඇල්ෆා අක්ෂය කැපෙන කොට ප්‍රස්ථාරය එතනින් තමයි මේ බිඳුව වීම කියන කාරණය නිරූපණය වෙන්නේ. එහෙනම් අවස්ථා කීයක් තියෙනවද? හතරක් තියෙනවා. ඍණ 270, ඍණ 90, ධන 90, ධන 270. ඔන්න අය අගයන් හතරෙම බිඳුවේ ඉඳන් 360 කියන පරාසය සැලකුවොත් ඍණ 360 ඉඳන් ධන 360 කියන පරාසය සැලකුවොත් ඔන්න ඔය අවස්ථා හතරදිම cos අගය බිඳුව වෙනවා. එහෙනම් alpha කියන්නේ කෝණය නැත්තම් බිඳුව වෙන cos අගය නැත්තම් cos inverse බිඳුව කෝණය නැතහොත් බිඳුව වෙන cos අගය මේ බිඳුව වෙන cos අගය බිඳුව වෙන කෝණ අගය කියලා සෙට් එකක් නිර්මාණය කළොත් එන්නේ මෙන්න මේ කෝණ හතර. දැන් අංශකවලින්නේ අපි දක්වලා තියෙන්නේ. දැන් ඔය ජ්‍යාමිතියේදී අංශක 180 5 කියන අගයට සමාන කරනවා. හරිද? එහෙනම් 180 5 නම් 90ක් ලියන්න පුළුවන් කොහොමද? 5 බෙදීම 2ක් කියලා. ඒ අනුව ධන 5 බෙදීම 2, ඍණ 5 බෙදීම 2. ධන 90ටයි ඍණ 90ට අදාළයි. 270 කියන එක ලියන්න පුළුවන් මෙහෙම. දැන් 180 වේවා 3ක් 540යි. 540 හරි භාගයනේ 270 කියන්නේ. එහෙනම් 270 දක්වන්න මෙහෙමයි. 3ක් 5 බෙදීම 2 කියලා. 3ක් 5 කිව්වහම 3 * 180 540යි. ඒ වගේ දෙගුණයක් කියන්නේ ඒකෙන් භාගයක් කියන්නේ 270. ඒතර ධන 270 දක්වන්නේ ධන 3ක් 5 බෙදීම 2 කියලා. ඍණ 270 දක්වන්නේ ඍණ 3ක් 5 බෙදීම 2. එතකොට 5 වලට පරිවර්තනය කරගත්තොත් ওই කෝණ හතර මෙහෙම තමයි නිරූපණය කරන්නේ. එහෙම පරිවර්තනය කරගත්තේ ඇයි? මොකද ඒගොල්ලෝ උත්තර වල දීලා තියෙන්නේ 5 අගයන් දී. එහෙනම් cos තීටාගේ අගය නැත්නම් cos ඇල්ෆාගේ අගය, ඒ කියන්නේ cos අගය බිඳුව වෙන කෝණ හතරක් අපිට දකින්න පුළුවන්. ඉතින් ඒ හතරම අපි මෙන්න මෙතෙන්ට ආදේශ කරමු. ආදේශ කළා භාගයේ වතාව එන අගය කැල්කියුලේට් කරමු. ඒ අනුව ඔය කියන තීටාට නැත්නම් ඔය හොයන තීටාට එන්න පුළුවන් අගයන් හතරක් තියෙනවා. මොනවද? භාගයේ වතාවක් 5 බෙදීම 2. 5 බෙදීම 4යි. භාගයේ වතාවක් ඍණ 5 බෙදීම 2. ඍණ 5 බෙදීම 4යි. භාගයේ වතාවක් ධන 3ක් 5 බෙදීම 2.
ඒ කියන්නේ 3ක් 5 8 4. භාගයේ වතාවක් ඍණ 3ක් 5 බෙදීම 2. ඍණ 3ක් 5 8 4. ඉතින් ඔන්න උත්තර හතරම අපිට පිළිගන්න පුළුවන්. හේතුව මෙතන මේ ගාණේ ඒගොල්ලෝ සලකන පරාසයක් දීලා නැහැනේ. මම මේ ගාණේදී සලකන්නේ බිංදුවත් 5 අතර විතරයි. කියන්නේ බිංදුවත් 180 අතර විතරයි. ඊළඟට නැත්තම් බිංදුවත් 25 අතර විතරයි. කියන්නේ බිංදුවත් 360 අතර විතරයි. එහෙම ධන සලකනවාද ඍණ සලකනවාද කියලා දීලා නැහැ. ඉතින් අපිට ගන්න පුළුවන් උපරිම පරාසය අපි පොදුවේ සලකන්න ඕනේ. කියන්නේ ඍණ 360 ඉඳලා ඍණ 25 වල ඉඳලා ධන 25 දක්වා. ඒ කියන්නේ ධන 360 දක්වා අපි පරාසය සලකමු. ඔන්නෝම කෝණ හතරක් අඳුර ගන්න පුළුවන්. ඔය හතරෙන් අපිට උත්තර විදිහට මෙතන අඳුර ගන්න පුළුවන් ධන පයි බෙදීම 4යි ඍණ පයි බෙදීම 4යි විතරයි. අර 3ක් 5 බෙදීම 4 කියන එක නෑ මෙතන. ඉතින් ඒ නිසා නැති ඒවට අපිට ලකුණු කරන්න විදිහක් නෑනේ. තියෙන ඒවෙන් හරියව විදිහට ගන්න පුළුවන් B සහ C. ඒ අනුව මේක උත්තරේ වෙන්නේ B සහ C. හරිනම් ඊළඟට එනවා 2015 9 වෙනි MCQ එකට. ඒකේ A කියලා නන් සීරෝ වෙක්ටර් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ A කියන්නේ නල් වෙක්ටර් එකක් නොවේ කියන අදහස. හරිද? බිංදුව වෙන්නේ නැහැ විශාල. හරිද? එහෙම සලකලා මෙන්න මේ ප්‍රකාශන අතර හරියව තෝරන්න කියලා තමයි කියන්නේ. හරි? ඉතින් අපි යන් උත්තරවලට බලන්න. ඉතින් A කියන්නේ නන් සීරෝ වෙක්ටර් එකක් නම් එකකින් අදහස් කරන්නේ මොකද්ද? එයා නල් වෙක්ටර් එකට අසමානයි කියන එක. නල් වෙක්ටර් එකට අසමාන නම් ඒකේ විශාලත්වය කවදාවත් බිංදුව වෙන්න බෑ. ඉතින් විශාලත්වය හැමතිස්සෙම එක්ක බිංදුවයි නැත්නම් ධනාගයක්නේ. එහෙනම් මෙතෙන්දී නම් ඒකේ විශාලත්වය හැමතිස්සෙම ධන අගය. හරිද? අන්න ඒ ධන අගය අපි x කියලා හිතමු. හරිද? එතකොට පළවෙනි උත්තරේ කියනවා මොකද්ද? පළවෙනි උත්තර තුනම A B සහ D කියන උත්තර තුනම A.A කියන ප්‍රකාශයෙන් තමයි පදනම් වෙන්නේ. අපි ඒක පැත්තකින් ඉස්සෙල්ලාම ඉවලුවේට් කරලෙමු. A.A ගත්තාම මොකද්ද? ඩොට් ප්‍රොඩක්ට් එකේදී සහභාගී වෙන වෙක්ටර්ස් දෙකේ විශාලත්වයන් වතාවක් දෙදෙනා අතර කෝණේ cos අගේ ගුණිතෙන් තමයි අදාළ ස්කේල් එක හැදෙන්නේ. එතකොට A-ගේ මැග්නිටියුඩ් එක වතාවක් A-ගේ මැග්නිටියුඩ් එක වතාවක් එකම වෙක්ටර් එකනේ මේ දෙතනම තියෙන්නේ. එහෙනම් ඒ දෙන්න අතර කෝණය මොකද්ද වෙන්නේ? අංශක බිංදුව. එහෙනම් cos b. අපි මේ දෙන්නගේ විශාලත්වයන් x කියලා ධනාගය කියලා ගත්තානේ. එහෙනම් x වතාවක් cos බිංදුව කීයද? 1යි. එහෙනම් ධන x ගේ වර්ගය තමයි විශාලත්වයට එනවා නම් එන්නේ. ඉතින් x ගේ අගය අපි දන්නේ නැහැ. හැබැයි ෂුවර් එකටම දන්නවා බිංදුව වෙන්නේ නැහැ කියලා. හරිද? එහෙනම් අපි කියන්න පුළුවන් කෙලින්ම A.A හරහා හැදෙන ස්කේල් එක අනිවාර්යෙන් බිංදුවට වඩා වැඩි කියලා. ධන අගයක් කියලා. ඒතර ඒ කියන උත්තරේ දීලා තියෙනවා ඒක බිංදුවයි කියලා. එහෙනම් ඒක වැරදීනේ. ඒක වැරදි. ඊළඟට බිංදුවට අසමාන වේ කියලා තියෙනවා. හරි. ඒක හරි. මොකද බිංදුවට අසමාන වේ කියන එක බිංදුවට වැඩි කියන එකත් එක්ක පිළිගන්න පුළුවන්. හරි? ඒක හරි. ඊළඟට හරියටම 1යි කියලා දීලා තියෙනවා. හරියටම 1යි කියලා කියන්න බෑ. හරිද? එහෙනම් මෙයා විශේෂයෙන් කියනවනේ මොකද්ද? ඒ කියන්නේ යුනිට් වෙක්ටර් එකක් කියලා. එහෙනම් 1 ව 2ක් සෙට් වෙලා මෙතෙන්ට 1 එන්න තිබ්බා. හරිද? තෝම ගුණ වෙලා 1 එන්න තිබ්බනේ. ඒක ස්පෙෂල් කේස් එකක්. නමුත් අපි පොදුවේනේ හැම මේ හදනකොට ගන්න හදන්නේ හැම අවස්ථාවකටම ගැලපෙන විදිහටනේ. එහෙනම් යුනිට් වෙක්ටර් කියලා දීලා නැති නිසා අපිට මේක පිළිගන්න බෑ. හරිද? හැම අවස්ථාවෙදිම 1 වෙන්නේ නැහනේ. දැන් අපි මේක පිළිගත්තොත් මොකද වෙන්නේ? A.A හැමතිස්සෙම 1 වෙනවයි කියන එක පිළිගන්න වෙනවා. එතකොට ඒක වැරදි. අපිට හැමතිස්සෙම පිළිගන්න පුළුවන් දෙයක් තියෙනවා මෙතන. මොකද? අනිවාර්යෙන් බිංදුව වෙන්නේ නැහැ කියලා. බිංදුවට අසමානයි කියලා. ඒක හැමතිස්සෙම බලංගු වෙන්නේ. ඒක පිළිගන්න පුළුවන්, මේක පිළිගන්න බැහැ. හරි? ඊළඟ CE ස්ටේට්මන්ට්ස් තියෙන්නේ මෙන්න මේ ප්‍රකාශය මත. ඒකේ මැග්නිටියුඩ් එක වතාවක් A කියන එක මත. දැන් ඒකේ මැග්නිටියුඩ් එක හරහින්නේ මොකද්ද? මෙතෙන්ට ආවානේ x වර්ගය නැත්තම් ධන සංඛ්‍යාවක වර්ගය. ඒ කියන්නේ සංඛ්‍යාවක් නෙමෙයි. එහෙනම් ස්කේල් එකක් කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ වෙක්ටර් එකක්. මේ අතර ඔපරේටර් එකකුත් නැහැනේ. එහෙනම් ස්කේල් එකක් වතාවක් වෙක්ටර් එකක්. ඒ කියන්නේ ස්කේල් මල්ටිප්ලිකේෂන් එකක් තමයි මෙතනින් අදහස් කරලා තියෙන්නේ. හරි. එතකොට තී ස්කේල් මල්ටිප්ලිකේෂන් එක කරාම මොකද ලැබෙන්නේ? වෙක්ටර් එකක් තමයි ප්‍රතිඵලයට එන්නේ. ඉතින් C ප්‍රකාශය කියනවා ලැබෙන්නේ වෙක්ටර් එකක් කියලා. එතකොට ඒක හරි. E එකේ කියනවා ඒක ස්කේල් එකක් කියලා. ඒක වැරදි. එයනවා මේ ආන්සර්ස් පහෙන් හරි උත්තර මොනවාද? B හරි, ඊළඟට C හරි. BC තමයි
හරි answers වේ. හරි. B සහ C. අනිත් ඒවා පිළිගන්න තරම් සාධාරණ හේතු නැහැ. හරි. හරි ළම. ඊළඟ ප්‍රශ්නය වෙලා assignment ප්‍රශ්නයක්. හරිද? දැන් ඒක කියනවා A සහ B කියලා vectors දෙකක් තියෙනවා. මේකේ cross product එක evaluate කරන්න. හරිද? එතකොට A සහ B IJK ප්‍රකාශන දෙයක් විදිහට තමයි දීලා තියෙන්නේ. දැන් ඔය වගේම ගානක් තියෙනවා assignment 4 වල A සහ B කියලා IJK ප්‍රකාශන දෙකක් දීලා ඒකේ කෙලින්ම dot එකයි cross එකයි evaluate කරන්න කියලා තමයි තියෙන්නේ. දැන් මේ ගණන් දෙක එක ළඟට දාලා තියෙන්නේ මේ ගණන් දෙක හදන approaches දෙකක් තියෙන නිසා. හරිද? දැන් මේ B කියන එක complete IJK ප්‍රකාශනයක් නෙමෙයිනේ. හැබැයි මෙතන B A සහ B සම්පූර්ණ IJK ප්‍රකාශන. එහෙනම් cross product එක calculate කරද්දී නැත්නම් evaluate කරද්දී අපිට මේක මූලික principles පාදක කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ මූලික principles කියන්නේ දැන් ඕනනම් දෙන්නේ cross product එක මෙන්න මෙහෙම determinant එක හරහා determinant එකක් හරහා calculate කරන්න පුළුවන් නේ හැදෙන vector එක. හැබැයි එහෙම නැතුව මෙන්න මේ system එක හරහා ගන්න පුළුවන් නේ. අන්න එහෙම තමයි අපි මෙන්න මේ ගාන සුළු කරන්නේ. හේතුව determinant එකක් දාගෙනත් හදන්න පුළුවන්. නමුත් ඊට වඩා සරලව අරම හදන්න පුළුවන් නිසා. හරි. ඒකේ answer එකට යමු අපි ඉස්සෙල්ලා. එතකොට A කියලා ප්‍රකාශයක් දීලා තියෙනවා B කියලා ප්‍රකාශයක් දීලා තියෙනවා cross product එක මේ සලකන්න ඕනේ. දැන් cross product වල හැසිරීම කොහොමද? base vectors වලදී සජාතීය base vectors අතර cross product එකේදී අපි සලකන්න වෙන්නේ sin බිඳුව කියන කෝණ. නේ? එහෙනම් බිඳුව වෙලා අවසානයේ i cross i j cross j k cross k සජාතීය බේස් වෙක්ටර්ස් අතර cross product එක මොකද වෙන්නේ? null vector එකට තමයි සමාන වෙන්නේ. හැබැයි විජාතීය එක්නම් අසමාන බේස් වෙක්ටර්ස් අතර cross product එකෙන් තමයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඉතින් මොකද ඒ ප්‍රතිඵලය? හැමතිස්සෙම සහභාගී වෙන vectors දෙක නොවන ඉතිරි බේස් වෙක්ටර් එක තමයි ප්‍රතිඵලයේ විදිහට එන්නේ. ධනද ඍණද කියන කාරණය තීරණය වෙන්නේ මේ सिस्टम में का फॉलो करना होता है इटे ऑपोजिट पे याना देखिए ना कारण ही मत दक्षिणा वाल तो में का फॉलो करना होना दाना लाखों में टेनो में विधि है टा ऑपोजिट पे याना होना रीना लाखों में टेनो में विधि है हरे इतना कोटा दें में गाने दी उन लोगों तो आप आविष्य हरे तो उड़ अपड़ सजातीय बेस නම් මේ ගානේදී මම සලකලා තියෙනවා අර null vector එකක් එනවා කියන එක අඟවන්න ඕන නිසා හරිද? එතකොට i වතාවක් 2යි ඍණ j වතාවක් 2යි k වතාවක් 2යි මෙතන i cross i null vector එක. ඉතින් null vector එක වැඩි කලයි කියලා හදෙන්නේ null vector එකමයි. මෙතන 2 එළියට ගන්න පුළුවන් ඍණ 2ක්. එතකොට j cross i කියන්නේ i j k හරිද? එතකොට j ij k ij k යද්දි j i යනවා කියන්නේ රිවර්ස් එකට යන්නේ. එහෙනම් ඍණ ලකුණ වැටෙනවා. ඉතින් මේ දෙන්න නොවන ඉතිරි බේස් වෙක්ටර් එක තමයි එන්නේ. ඍණ k එන්නේ එහෙම. මෙතන දෙවතාව දෙක ඉස්සරහට ගන්න බුණා k i. ij k i ij k ij k ij k. එතකොට k වතාවක් i. කියන්නේ සිස්ටම් එක ෆලෝ කරනවා. එහෙනම් දක්ෂිණාවර්තව යන්නේ. එහෙනම් ධන ලකුණ එනවා. හරි මේ දෙන්නා නොවන ඉතිරි බේස් වෙක්ටර් එක මොකද j නේ ධන j මෙතෙන්ට එන්නේ එහෙමයි ඊට ඔපොසිට් යන හින්දා තමයි ඍණ k මෙතෙන්ට එන්නේ හරි ඉතින් ඍණ දෙවරක් ඍණ k කියන්නේ ධන දෙකක් k ධන දෙවරක් ධන j කියන්නේ ධන දෙකක් j හරි ඉතින් ij k පිළිවෙලට හදලා ගත්තොත් i පද නැහැ දෙකක් j ධන දෙකක් k තමයි එන්නේ ඒකට එහෙම පිළිතුරක් වෙනවා b කියන answer එක හරි ඒකට මේ ගානේ B කියන answer කියන්නේ දෙකක් J දන දෙකක් K කියන්නේ. හරි. හරි. අපි නම් ඊළඟට assignment 4 එකට ඒකේ අර කලින් ඉස්තර කළ විදිහටම IJ ගේ ප්‍රකාශන දෙකක් දීලා තියෙනවා සම්පූර්ණ IJ ගේ ප්‍රකාශන A.B සහ A.B හරහා එන ප්‍රතිඵල මොනවද පිළිවෙලින් කියලා තමයි අහන්නේ. ඉතින් dot product එකක් හරහා එන්නේ මොකද්ද? scale එක. ඒක තමයි පේනවනේ. පළවෙනි උත්තර ටික scale. හරි. ඊළඟට cross product එකක් කරා එන්නේ vect එකක්. ඒ කියන්නේ IJK ප්‍රකාශන. දෙවෙනියට එන්නේ ඒ ටික. හරි. ඉතින් හරි උත්තරේ තෝරන්න තියෙන්නේ පියන් විසඳුමට. හරි. හරි.
A ප්‍රකාශය දීලා තියෙනවා B ප්‍රකාශයෙන් දීලා තියෙනවා ඉස්සෙනම ඩොට් ප්‍රොඩක්ට් එක perform කරනවා හරි එතකොට ඩොට් ප්‍රොඩක්ට් එකේදී සජාතීය බේස් වෙක්ටර්ස් අතර එක කියන ස්කේල් එක හැදෙන්නේ විජාතිය නැත්නම් අසමාන බේස් වෙක්ටර්ස් හරහා ඩොට් ප්‍රොඩක්ට් එකේදී බිංදුව කියන ස්කේල් එක හැදෙන්නේ එහෙනම් අසමාන බේස් වෙක්ටර්ස් හම්බෙන ඒවා මග ඇරලා සමාන බේස් වෙක්ටර්ස් අතර ඩොට් ප්‍රොඩක්ට් විතරයි සරකා හරි එතන මෙතන i dot i j dot j k dot k කියලා ඒක විතරයි සලකන්නේ. එතකොට දෙවතාවක් i dot i කියන්නේ දෙවතාවක් 1 2යි. ඍණ දෙවරක් j dot j කියන්නේ ඍණ දෙවරක් 1 ඍණ 2යි. ඍණ එකවතාවක් k dot k කියන්නේ 1යි. ඍණ එකවතාවක් 1 ඍණ 1යි. ධන දෙකට ඍණ දෙක කැපිලා මෙතන හැදෙන ස්කේල් එක ඍණ 1යි. හරිද? ඊළඟ ක්‍රොස් ප්‍රොඩක්ට් එක ගණිද්දී දැන් සම්පූර්ණ ijk ප්‍රකාශන දෙකක් මේ තියෙන මේ වෙක්ටර්ස් දෙකට දැන් කලින් විදිහට යනවට වඩා මේ ඩිටර්මිනන්ට් එකක් හරහා යන එක වැඩි ඉක්ම වරදින්න තියෙන සම්භාවිතාව අඩුයි. එහෙනම් අපි මේ ක්‍රමයේදී ඩිටර්මිනන්ට් එකක් ෆෝම් කරගෙන ඒ හරහා හදාගෙන යනවා. එතකොට මුලින් ඉන්නේ A දෙවෙනියට ඉන්නේ B ඩිටර්මිනන්ට් එක ෆෝම් කරද්දී පළවෙනි රෝ එක අනිවාර්යෙන් ijk වලට වෙන් වෙනවා. හරිද? එතකොට සාමාන්‍යයෙන් අර පිළිවෙලට දාගන්න ijk දෙවෙනි රෝ කියන්නේ මොනවද? අදාළ ijk වලට අදාළ සංගුණක ටික. කාගේ සංගුණක ටිකද? A-ට අදාළ සංගුණක ටික. දැන් මුලින් ඉන්න එක්කෙනාට අදාළ සංගුණක ටිකම දෙවෙනි රෝ එකට එන්නේ. තුන්වෙනි රෝ එකට එන්නේ. දෙවෙනියට ඉන්න වෙක්ටර් එකේ අදාළ මෙන්න මෙතන දාලා තියෙන පිළිවෙලට තියෙන ඒවැ සංගුණක ටික. ijk සංගුණක ටික. හරි. ඔන්නෝම ඩිටර්මිනන්ට් එක ෆෝම් කරගෙන ඊට පස්සේ ඔක වැලියු එක හොයන්න තියෙනවා. එතෙන්දි මං කිව්වා එදා නෝට් එකේදී කොහොමද පළවෙනි රෝ එක ආශ්‍රයෙන් හදන්නේ හරිද එතෙන්දි අපි මොකද කරන්නේ ijk පද තුන වෙන වෙනම එලියට ගන්න හරිද ඊට පස්සේ සයින් මැට්‍රික්ස් එක හරහා එන සයින් ටික දානවා කොහොමද සයින් මැට්‍රික්ස් එක එන්නේ කොහොමද 3 by 3 වල පළවෙනි රෝ එක ධන ඍණ ධන දෙවෙනි එක ඍණ ධන ඍණ තුන්වෙනි එක ධන ඍණ ධන එහෙනම් මෙතෙන්ට එන්නේ මොනවද ධන ඍණ ධන ඒක තමයි මේ ධන ලකුණ ආවේ ඍණ ලකුණ ආවේ ධන ලකුණ හරි ඊට පස්සේ මේ හැම ijk පදයක්ම තනි තනියෙන්ම මේ මැට්‍රික්ස් එක තුල සලකන්න ඕනේ. ඒ කියන්නේ තනි කරලා සලකනවා කියන්නේ එයා ඉන්න රෝ එකයි අදාළ කොලම් එකයි නොසලකා හැරලා ඉතුරු හතර දෙනාව ගන්නවා ඩිටර්මිනන්ට් එකක් විදිහට ළඟට. හරි. ඒ දේ තමයි මෙතන මේ කරලා තියෙන්නේ. එතකොට i සලකුවොත් රෝ එකයි කොලම් එකයි ගියාම ඍණ දෙක ඍණ එක එක එක. ඒක තමයි මෙයා. j සලකුවොත් රෝ එකයි කොලම් එකයි නොසලකා හැරියම් දෙක ඍණ එක එක එක. ඒ තමයි මෙයා. ඊළඟ k සලකුවොත් රෝ එකයි කොලම් එකයි නොසලකා හැරියම් දෙක ඍණ දෙක එක එක. ඊට පස්සේ දැන් මෙන්න මේ ගුණිත තුනක් විදිහට මේ තුන අරගෙන ඒවයි අයික්‍ය තමයි අවසාන ඩිටර්මිනන්ට් වැලියු එක මේ. දැන් එතෙන්දී 2 by 2 එක ඩිටර්මිනන්ට් එක කැල්කියුලේට් කරන්න කොහොමද? diagonal ගුණිතේ non diagonal ගුණිතේ අඩු කර. එහෙම. එතකොට මේ ධන i එහෙම මේනවා. diagonal ගුණිතේ කියන්නේ මොකද්ද? ඍණ දෙක වතාවක් එකෙන් අඩු කරන්න ඍණ එක වතාවක් එක. non diagonal ගුණිතේ. මෙතෙන්දිත් එහෙම. ඍණ j එනවා. diagonal කියන්නේ දෙවතාවක් එකෙන් අඩු කරන්න ඍණ එක වතාවක් එක. non diagonal ගුණිතේ. k එනවා මෙතෙන්ට. diagonal ගුණිතේ. දෙවරක් එකෙන් අඩු කරන්න non diagonal ගුණිතය ඍණ දෙවරක් එක ඊට පස්සේ ඔක සුළු කරනකොට මෙතනින් ඍණ දෙක ඍණ ඍණ ධන එක එන්නේ ධන දෙක ඍණ ඍණ ධන එක එන්නේ ධන දෙක ඍණ ඍණ ධන දෙක එන්නේ ඉතින් ඔක සුළු කරලා ගත්තහම මෙතන එනවා ඍණ i ඍණ 3 j ධන 4ක් ඍණයි ඍණ තුනක් ජී ධන හතරක් කිය තමයි ප්‍රතිඵලය වෙන වෙක්ටර් එක මේ ක්‍රොස් ප්‍රොඩක්ට් එක හරි එහෙනම් ඩොට් ප්‍රොඩක්ට් එකෙන් ඍණ එක ඉන්නේ ක්‍රොස් ප්‍රොඩක්ට් එකෙන් මෙන්න මේ වෙක්ටර් එක ඉන්නේ e කියන ස්ටේට්මන්ට් එකේ ඔබ තියෙනවා එහෙනම් ඒක තමයි නිවැරදි පිළිතුර මෙන්න මේ e කියන එක හරිද එහෙනම් තමයි ඒ ගන්නට සොලියුෂන් එක අපි හොයන්නේ හරි ඊළඟට එනවා අපි 2010 15 වෙනි සිකු එක ඒක p සහ q කියලා ijk ප්‍රකාශන විදිහට වෙක්ටර්ස් දෙකක් දීලා තියෙනවා ඩොට් ප්‍රොඩක්ට් එක සහ
cross product එක සම්බන්ධ කරගෙන ප්‍රකාශනයක් evaluate කරන්න දීලා තියෙනවා. හරි. අපි යම් answer එකට කොහොමද ඒක කරන්නේ කියලා බලන්න. එතකොට දැන් මේ ප්‍රකාශනයේ dot product එකයි cross product එක හරහා එන vector එකේ magnitude එකයි තමයි use කරලා තියෙන්නේ. හරි. අපි dot product එක ගමු. p dot q ගන්නෙදි සජාතීය පද අතර dot product එක විතරයි සැලකන්නේ. මොකද විජාතීය බේස් වෙක්ටර් හරහා එන්නේ බිංදුව කියන ස්කේල් එක නිසා. ඉතින් සජාතීයව සෙට් වෙන්නේ කොහොමද? මෙතන j dot j හරහා විතරයි. i dot j i dot k සහ j dot k කියන ඒවා අතාරිනවා. j dot j ඍණ j dot j කියන එක ඉතිරි කර ගන්නවා. ඉතින් j dot j හරහා එකයි මේ ඍණ ලකුණත් එක ඍණ එක තමයි. ඊළඟට cross product එක ගනිද්දි දැන් අර කලින් ගන්නට කලින් ගන්න මම කිව්වේ සම්පූර්ණ ij එකේ ප්‍රකාශන නැත්තම් determinant එකට යන්න ඕනේ නේ. හරි. සාමාන්‍ය විදිහට විජාතීය cross product විතරක් සැලකුවා. දැන් dot එකේදී අපි සජාතීය base vectors විතරනේ සැලකන්නේ. cross එකේදී අපි සැලකන්නේ විජාතීය base vectors. හරි. දෙකේ සැලකන්නේ දෙවිදිහට. හරි. positive විදිහට. එතකොට මේකෙදි අපි එහෙම විජාතීය base vectors අතර cross product සැලකුවම i එක ගත්තොත් i cross j i cross k කියන්නේ එහෙම අවස්ථාව. ඊළඟට ඍණ j cross j සජාතියයි. ඒව අතාරින්න. ඊළඟට ඍණ j cross k තම සැලකන්න ඕන. එතකොට i j හරහා හැදෙන මොකද්ද? k. ධනද ඍණද කියන කාරණේ බලමු. i j k පිළිවෙලට යන්නේ i j k i j k. එහෙනම් ධන දක්ෂිණාවර්තය යන්නේ නැත්නම් ධන ලකුණ වැටේ. i k හරහා හැදෙන්නේ ඉතුරු එක j. ධනද ඍණද කියන කාරණේ i j k කියනකොට i k හොයන්න අපි ආපස්සට යනවා. එහෙනම් ඍණ ලකුණ j k හරහා හැදෙන්නේ ඉතිරි එක කියන i. ධනද ඍණද කියන කාරණේ j k i j k i j k. එතකොට සිස්ටම් එක ෆලෝ කරනවා. හරි. එහෙනම් ධන ලකුණ වෙන්නේ මේ ඉතන ඍණ ලකුණ තමයි මේ එළියෙන් දාලා තියෙන්නේ. හරි. ඉතින් අවසානයේ මොකද වෙන්නේ? ධන k ඍණ j මේ ඍණ ලකුණත් එක්ක වැඩිලා ඍණ i. අවසානයේ ඍණ i ඍණ j ධන k පිළිවෙලට හදාගත්තොත් එහෙමයි. අපිට ප්‍රකාශනය වැදගත් නැහැ. ඒකෙන් මැග්නිටියුඩ් එක තමයි වැදගත්. ඉතින් ඒක මැග්නිටියුඩ් එකනේ මේ යූස් කරලා තියෙන්නේ. p cross q හරහා හැදෙන වෙක්ටර් එකේ මැග්නිටියුඩ් එක කියන එක තමයි දැන් නිරූපණය කරලා තියෙන්නේ. හරි. එතකොට සම්පූර්ණ කළ වර්ගවල එකතුවේ වර්ගමූලය. ඍණ k වර්ගය ධන k වර්ගය කියන තුනේ එකතුවේ වර්ගමූලය. මූල තුනක් තමයි මේ තුන. ඉතින් මෙතෙන්දි තව මොකද කරලා තියෙන්නේ? එහෙම වෙන මැග්නිටියුඩ් එකෙත් වර්ගය සැලකලා තියෙනවා. එහෙනම් මෙතෙන්දි මේ වර්ගයත් කරගන්න. දෙපැත්තම වර්ග කළාම මූල ලකුණ හැදිලා කියදෙන්නේ 3. මෙතනින් හොයාගත්ත ඍණ 1යි මෙතනින් හොයාගත්ත 3යි මේකට ආදේශ කළාම මොකද කරන්න තියෙන්නේ? දෙන්න එකතු කරන්න තියෙන්නේ. හරි. ඍණ 1 ධන 3. අවසානයේ ධන 2 තමයි උත්තරය. එහෙම ප්‍රකාශනයක් තියෙන්නේ B කියන ආන්සර් එකේ. ඉතින් ඒක නිවැරදි කියලා අපිට ගන්න ඕනේ. ආන්සර් එක B. හරි. හරි. ඊළඟ ආයි තියෙන assignment ප්‍රශ්නය. ඒකේ products වර්ග කීපයක් දීලා තිනවා. ඒව අතරින් perform කරන්න පුළුවන් මොනවද? ඇත්තටම. ඒක තමයි meaningful product කියන එකෙන් අදහස් කරන්නේ. හරි. meaningful product මොනවද කියලා තමයි අහන්නේ. ඒ කියන්නේ අපි perform කරන්න ගත්තොත් අපිට final result එකක් ගන්න පුළුවන් දේවල් මොනවද කියන එක තමයි අහන්නේ. අපි බලමු. එතකොට ඉස්සෙල්ලාම තියෙනවා a dot b cross c කියලා. හරි. එතකොට මෙතන cross product එක හරහා එන vector එක මෙතන තියෙන vector එක අවසානයේ vectors දෙක අතර dot product එකක් කරා ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. මොකද ස්කේල් එක. එහෙනම් මේක meaning. ඊළඟට dot product එකක් කරා ස්කේල් එකක් කියනවා. එළිනුත් ඉන්නවා vector එක. හැබැයි ඒ දෙන්න අතර මොකද්ද කරන්න තියෙන්නේ? dot කරන්න කියලා කියනවා. දැන් ස්කේල් එකක් සහ වෙක්ටර් එකක් අතර ඩොට් ප්‍රොඩක්ට් එකක් කරන්න පුළුවන් බෑනේ. ස්කේල් එකක් සහ වෙක්ටර් එකක් අතර තියෙන ස්කේල් මල්ටිප්ලිකේෂන් එක. එතෙන්දී 얘 දෙන්න ලං කරලා ලියනවා මිස මොනවත් ඔපරේටර් එකක් මෙතන දාන්නේ නැහැ. ඒ හින්දා මේක මීනින්ග්ලස්. ඒ කියන්නේ අපිට මේක තේරුමක් නැති දෙයක්. හරි. උත්තරයක් ගන්න බෑ. ඒ හින්දා B වැරදි. C. ක්‍රොස් ප්‍රොඩක්ට් එක හරහා වරහන තුලින් එන්නේ වෙක්ටර් එකක්. එළිනුත් ඉන්න වෙක්ටර් එකක් අවසානයේ වෙක්ටර්ස් දෙක අතර cross product එක ප්‍රතිඵලය වෙක්ටර් එක. එහිඳ meaningful.
වරහන ඇතුලෙන් ඩොට් ප්‍රොඩක්ට් එක හරහා ස්කේල් එකක් කියන්නේ වරහනට එළියෙන් වෙක්ටර් එකක් තියෙනවා ස්කේල් එක සහ වෙක්ටර් එක අතර මොනවා ඔපරේට් එකක් නැහැ. එහෙනම් ඒ දෙන්න ස්කේල් මල්ටිප්ලිකේෂන් එකක් කරන්න පුළුවන්. ඒ හරහා එන්නේ වෙක්ටර් එකක්. එහෙනම් මීනින්ෆුල්. වරහන තුලින් එළියට එන්නේ ස්කේල් එකක් ඩොට් ප්‍රොඩක්ට් එක හරහා එළියෙන් ඉන්නවා වෙක්ටර් එකක්. ඒ අතර තියෙනවා මොකද්ද? ක්‍රොස් එකක්. ස්කේල් එකක් ක්‍රොස් ප්‍රොඩක්ට් කරන්න පුළුවන් ද වෙක්ටර් එකක් එක්ක. එහෙම දෙයක් කතා කරලා නැහැ නේ වෙක්ටර්ස් අතර ඉතින් ඒක කරන්න පුළුවන්. එහෙනම් මේක මීනින්ලස්. වැරදි. එහෙනම් වැරදි ඒවා දෙකයි හරි ඒවා තුනයි. හරි ඒවා තුන වෙන්නේ A C සහ D කියන ප්‍රකාශය. එතකොට ඔය උත්තර තුන තුන තමයි හරි උත්තර වෙන්නේ. හරි. ඒ වගේම ප්‍රශ්නේ තමයි මේ 2010 16 කියලා කියන්නේ. හරි. ඒ කියන මීනින්ෆුල් ඔපරේෂන්ස් තමයි අහන්නේ. අපි යන් ඊළඟට ඒකන දැන් 2016 මෙන්න මේ ප්‍රකාශන පහක් දීලා ඒකේ මීනින්ෆුල් ප්‍රොඩක්ට්ස් තමයි අහන්නේ. ඉතින්ද කියනවා විශේෂයෙන් PQR කියන්නේ නන් සීරෝ වෙක්ටර්ස් කියලා. ඒ කියන්නේ නල් වෙක්ටර්ස් නෙමෙයි කියලා. අපි විසඳුමට ගියොත් එහෙම ඵලයේ කියනවා P.Q ධන R කියන එක. එතකොට වරහන තුලින් ඩොට් ප්‍රොඩක්ට් එකෙන් ස්කේල් එකක් එනවා. එළියෙන් ඉන්නවා වෙක්ටර් එකක්. ස්කේල් එකකට වෙක්ටර් එකක් එකතු කරන්න පුළුවන්ද? සජාතීයව අතර ඉතරයි එකතු කිරීම වෙන්නේ. එක්කෝ ස්කේල් ස්කේල් අතර නැත්නම් වෙක්ටර් වෙක්ටර්. හරිද? දැන් මෙතන එහෙම කරන්න බෑනේ විජාතීයෙන්. එහෙනම් මේක මීනින්ග්ලස්. වරහන තුලින් මෙතන වෙක්ටර් එකක් එනවා. වරහනට එළියෙන් වෙක්ටර් එකක් ඉන්නවා අන්න. සජාතීය දෙන්නෙක් අතර තමයි දැන් එකතු කිරීම වෙන්නේ. ඒ දේ කරන්න පුළුවන්. ඒ හින්දා මේක මීනින්ෆුල්. අවසානයේ ප්‍රතිඵලය වෙක්ටර් එකක්. වරහන තුලින් වෙක්ටර් එකක් එනවා. වරහනට එළියෙන් වෙක්ටර් එකක් තියෙන දෙදෙනා අතර ක්‍රොස් ප්‍රොඩක්ට් එක. ප්‍රතිඵලය වෙක්ටර් එකක් මීනින්ෆුල්. වරහන තුලින් ස්කේල් එකක්. වරහනට එළියෙන් වෙක්ටර් එකක් දෙදෙනා අතර ඩොට් ප්‍රොඩක්ට් එකක් කරන්න කියලා තමයි කියන්නේ. ස්කේල් සහ වෙක්ටර් අතර ඩොට් ප්‍රොඩක්ට් කරන්න බෑනේ මීනින්ග්ලස් වැරදි වරහන තුලින් වෙක්ටර් එකක් ක්‍රොස් ප්‍රොඩක්ට් එක හරහා වරහන්ට එළියෙන් වෙක්ටර් එකක් දෙදෙනා අතර ඩොට් ප්‍රොඩක්ට් එකක් කරන්න පුළුවන් ප්‍රතිඵලයේ ස්කේල් එකක් මීනින්ෆුල් ඒ අනුව වැරදි උත්තර දෙකයි හරි උත්තර තුනයි හරි උත්තර තුනයි මේ මොනවද B C සහ E කියන ප්‍රකාශ හරි තෝ මේ ප්‍රශ්න දෙකේම මීනින්ෆුල් ස්ටේට්මන්ට්ස් තමයි අහලා තිබ්බේ ඔන්නම තමයි ඒවා ආපුවාම 1 by 1 evaluate කරන්න v c සහ හරි ඊළඟට තියෙනවා තවත් assignment ප්‍රශ්නයක් මේකේ කියනවා a b c කියන්නේ vectors ඒවා මෙන්න මේ විදිහට a1 a2 a3 කියලා කණ්ඩායම් තුනක් a ට තියෙනවා b1 b2 b3 කියලා කණ්ඩායම් තුනක් b ට තියෙනවා ඔන්න ඔය විදිහට සැලකන්න කියලා තියෙනවා c සැලකුවොත් c1 c2 c3 කියලා කණ්ඩායම් තුනක් තියෙනවා කියලා අපි ගන්න ඕනේ හරි එතකොට මේව අතරින් වෙක්ටර් ප්‍රොඩක්ට් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශ මොනවද කියලා තමයි අහන්නේ. හරි. එතකොට 1 by 1 යන් අපි ඵලයේ කියනවා A cross B සමානයි B cross A ට. දැන් ක්‍රොස් ප්‍රොඩක්ට් එක හරහා එන්නේ මොකද්ද? වෙක්ටර් එක. හරිද? එතකොට ඔය එන වෙක්ටර් එක විශාලත්වයන් ගින්න මොන ඕඩේකට ගත්තත් එකම විශාලත්වයෙන් යුතු වෙක්ටර් එක තමයි එන්නේ. නමුත් ඕඩර් එක වෙනස් වෙන ගමන් මොකද වෙන්නේ? දිශාව වෙනස් වෙනවා. හේතුව අපි කෝණය ලකුණු කරන අත වෙනස් වෙනවනේ. මෙතෙන්දි ලකුණු කරන්නේ A ගේ ඉඳන් B දෙසට. හැබැයි මෙතෙන්දි B ගේ ඉඳන් A දෙසට. ඒ අනුව right hand rule එක use කරද්දී ඒක දාන අත වෙනස් වෙනවා. කෝණය යොමු කරන අතට අර ඇඟිලි හතර යොමු කළාම මහපට ඇඟිල්ල විටක ඉවතට පෙන්නනවා. තවත් විදිහක ඇතුළට යමු. හින්ද ඩිරෙක්ෂන් වෙනස් වෙනවානේ. හින්ද ඩිරෙක්ෂන් වෙනස් වීම නිසා සමානයි කියලා දාන්න බෑ. මේ දෙන්නගේ විශාලත්වයන් සමාන වුණා. හරිද? ඒ හින්ද වැරදි. සමාන ලකුණෙන් සම්බන්ධ කරනවා නම් මොකද කරන්න ඕනේ? ඩිරෙක්ෂන් එක මතට ගේන්න ඕනේ. ඒ හින්ද එක ප්‍රකාශයකට ඍණ දා ගන්න වෙනවා. සමාන කළොත් සමාන වෙන්න ඕනේ මෙන්න මේ විදිහට. ඊළඟ දෙවෙනි ප්‍රකාශය කියනවා වෙක්ටර් එකක් වතාවා තවත් ස්කේල් මල්ටිප්ලිකේෂන් එකක ක්‍රොස් ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ ස්කේල් එකකින් වෙක්ටර් එකක් වැඩි වෙනවා. ඒ ප්‍රතිඵලයත් එක්ක ක්‍රොස් ප්‍රොඩක්ට් කළොත් තවත් වෙක්ටර් එකක්. කියලා එහෙම ප්‍රකාශන දෙකක් සමාන කරලා තියෙනවා. ස්කේල් එක තියෙන තැන වෙනස් කරලා තියෙන අවස්ථා දෙකෙන්. ඔකට අදාළ ප්‍රොපර්ටි මොකද්ද? ස්කේල් මල්ටිප්ලිකේෂන් එකදී ඒ ස්කේල් එක තියෙන තැන ඕන තැනක් වෙන්න පුළුවන්. B එක ඉන්නත් පුළුවන්, A එක ඉන්නත් පුළුවන් නැත්නම් දෙන්නටම පිටින් ඉන්නත් පුළුවන්. ඉතින් මෙතෙන්දී
ඇල්ෆා b එක හිටියත් එකයි දෙන්නටම පිටින් හිටියත් එකයි ප්‍රතිබලය සමානයි දෙකෙන්ම හැදෙන්නේ එකම වෙක්ටර් එක හරි සමාන කහර ඊළඟට මෙන්න මේ ඇඩිෂන් එකේදී මේ මේ පිළිවෙල ෆලෝ කරලා අපිට මේ වරහන සුළු කරන්න පුළුවන් a cross b ධන a cross c ඒකත් හරි හරි හතරෙනි එකේ කියනවා හතරෙනි එකේ කියලා කියන්නේ පොඩ පේපර් එකට ගිහිල්ලා බලමු a and b same direction එකේ ඉන්නවනම් a cross b හරහා a cross b not equal to 0 කියලා තමයි කියන්නේ දැන් මෙහෙමයි ඒක හරියටම කිව්වොත් if a and b are in the same direction their vector product a cross b is not equal to 0 හරිද දැන් මෙතන මේගොල්ලෝ මේ 0 කියලා තිබ්බට මෙතන ඇත්තටම මේ cross product එක හරහා ඒගොල්ලෝ අදහස් කරලා තින්නේ 0 කියලා අපිට ගන්න වෙනවා 0 මේ vector එක කියලා හරිද මොකද ඒකට කෙලිම කියලා දෙනවා vector product මේක කියලා දැන් vector product එක හරහා අනිවාර්යෙන් vector ගන්න හැදෙන්නේ ඒක තමයි මේ 0 වලට equal වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඉතින් මෙතෙන්දී මේ 0 කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ 0 vector එක නැත්තම් null vector එක. ඉතින් vector product කරා බිංදුවක් එන්න බෑනේ. scale එකක් එන්න බෑනේ. හින්ද මේක බිංදුව අදහස් කරනවා කියලා ගන්න එපා. හරිද? ඒ වගේ දේවල් තියෙනවා UCC papers වල. හරිද? ඒ තැනට උචිත විදිහට ඒක වහ හරව ගන්න. හරි? ආ එතකොට දැන් a cross b හරහා ඒ දෙන්න same direction එකට ඉන්නවනම් null vector එක හැදෙන්නේ නැහැ කියලා නේ ඒගොල්ලෝ කියන්නේ. දැන් same direction ඉන්නවනම් කෝණය බිඳුවයි. එතකොට අර cross product එක හරහා එන vector එකේ විශාලත්වය වෙන එකේදී අපි sin බිඳුව සරලයි. හරි. එතකොට sin බිඳුව බිඳුවයි. ඒ හරහා විශාලත්වය බිඳුවයි කියලා තමයි. ඉතින් same direction එකකට ඉන්නවනම් ඒ cross product එක හරහා එන්නේ මොකද්ද? විශාලත්වයේ බිඳුවෙන් යුක්ත vector එක හරිද ඉතින් එහෙනම් ඒක null vector එක කියලා අපිට ගන්න පුළුවන් නැත්නම් zero vector එක කියලා ගන්න පුළුවන්. එහෙනම් මෙතන කියනවා නම් ඒක not equal to 0 කියලා. 0 කියන එක අදහස් කරලා තියෙන්නේ zero vector එක හරිද? ඒක වැරදි. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. පස්සෙන් ප්‍රකාශය කියලා තියෙන්නේ cross product එක මෙන්න මෙහෙම determinant එකක් කරා form කරන්න පුළුවන් කියලා. ඒක හරි. පළවෙනි row එකේ ඉන්නේ ijk දෙවෙනි row එකේ ඉන්නේ මුලින් තියෙන vector එකේ අදාළ සංගුණක ටික. තුන්වෙනි row එකේ ඉන්නේ දෙවෙනිට තියෙන vector එකේ අදාළ සංගුණක ටික. හරි ඒ අනුව හරි උත්තර වෙන්නේ දෙවෙනි ප්‍රකාශය, තුන්වෙනි ප්‍රකාශය සහ පස්වෙනි ප්‍රකාශය. 2 3 5 කියන ප්‍රකාශය තමයි හරියන්නේ. හරිද? ඔන්නම් තමයි ඔය ප්‍රශ්නෙට උත්තර ගන්න. හරි. ඊළඟට අපි 2011 17 වෙනි MCQ එකට ඒකේ තියෙන්නේ vector එක dot එකක් වතාවක් cross එක ප්‍රතිපල. මෙතන මේ මොකද්ද කියන්නේ? මේක දෙක ගම අඳුර ගන්න ඕනේ මේ තියෙන්නේ ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් කියන එක මේ ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් එකේ තමයි එහෙම තියෙන්නේ එලියම් ඩොට් එක තියෙනවා ඇතුලේ ක්‍රොස් හරි ඉතින් ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් එක පර්ෆෝම් කරන්න පුළුවන් කිව්ව කොහොමද මෙන්න මේ විදිහට ඩිටර්මිනන්ට් එක ගොඩනගා ගන්න අර ක්‍රොස් ප්‍රොඩක්ට් එකේ වගේම හැබැයි ijk කියලා පේලියක් නැහැ දැන් තනිකර වෙක්ටර්ස් තුනේ සංගුණක තමයි පිළිවෙලින් තියෙන්නේ ෆස්ට් රෝ සෙකන්ඩ් රෝ තර්ඩ් රෝ හරි අනේ විදිහට තමයි මේ ගන්න හදන්නේ හරි එතකොට a කියලා සැලකන මුලින් තියෙන වෙක්ටර් එක v c කියලා පිළිවෙලින් මේ වරහන ඇතුළේ තියෙන ක්‍රොස් ප්‍රොඩක්ට් එකට අදාළ වෙක්ටර්ස් දෙක සැලකන හරි ප්‍රතිපල විදිහට ස්කේල් එකක් එන්නේ දෙක උත්තර අතරත් තියෙන සංඛ්‍යා ස්කේල් හරි දැන් මෙන්න මේ විදිහට ෆස්ට් රෝ එකේ මුලින්ම තියෙන එක්කෙනාගේ සංගුණක ටික දාගත්තා second row එකේ දෙවෙනියට ඉන්න එක්කෙනාගේ සංගුණක ටික දාගත්තා third row එකේ තුන්වෙනියගේ ඉන්න සංගුණක ටික දාගත්තා හරිද ඉතින් මම මේ first row එක ආශ්‍රයෙන් තමයි මේක දැන් හදන්නේ يعني determinant එක එතකොට sin matrix එක නම් first row එකේ sin එන්නේ මොනවද දැන් ඍණ දැන් එතකොට 2 ඍණ 3 බිංදුව කියන ඒවා පිළිවෙලින් ලියාගත්තා මම මේ first row එක තෝරගන්නත් හේතුව බිඳුවක් තියෙන නිසා. ඒතකොට මේ පදයේම බිඳුව වෙන හින්දා හදන්න ඕනෙත් නැහැ. ඒ විදිහටම ඕනනම් third row එක හරහා හදන්න පුළුවන්. හරිද? බිඳුවක් සෙට් වෙනවනේ. එතකොට මෙහෙම සංඛ්‍යා තියෙන දාගත්තට පස්සේ sin දා ගන්න ඕනේ. ධන 2 මේ ඍණට මේ ඍණ සෙට් වෙලා මෙතන ධන එන්න. මෙයාගෙන ඉතින් සල ගන්න ඕනේ නේ. හරි? ඊළඟට අපි මොකද කරන්න ඕනේ?
අදාළ සංඛ්‍යා තනි තනියෙන් සැලකලා ඉතුරු 4 දෙනාව ගන්නවා ඉතිරි වෙන 4 දෙනාව 2 by 2 determinant විදිහට. එතකොට 2 සැලකුවොත් 2 ඉන්න රෝ එකයි කොලම් එකේ නොසලකා හැරියම් 1 ඍණ 1 බිංදුව ඍණ 1. මෙන්න මෙතෙන්ට ආවා. ඍණ 3 ඉන්න රෝ එකයි කොලම් එකේ නොසලකා හැරියම් 1 ඍණ 1 3 ඍණ 1. හරි. මෙයා ගිහම සැලකන්න ඕනේ. මොකද බිංදුවෙන් වැඩිලා අවසානයේ බිංදුව වෙනවනේ. හින්ද ඒකයි තියෙන වාසිය බිංදුවක් ඉන්නකොට. හරි. ඉතින් ඩයගනල් ගුණිතෙන් නන් ඩයගනල් ගුණිතය අඩු කරමු. දේවතාවක් 1 ඍණ 1 එක වතාවක් ඍණ 1කින් අඩු කරන්න ඍණ 1 වතාවක් බිංදුව. ඩයගනල් ගුණිතෙන් නන් ඩයගනල් ගුණිතය. මෙතෙන්දිත් එහෙම. ඩයගනල් ගුණිතෙන් එක වතාවක් ඍණ 1කින් අඩු කරන්න නන් ඩයගනල් ගුණිතය ඍණ 1 වතාවක්. කොහොම සරු කරගෙන යනකොට ඔන්න අවසාන වෙනවා මොකද? දේවතාවක් ඍණ 1 ඍණ 2යි මෙතන ඍණ 1 ඍණ ඍණ 3 කියන්නේ ධන 3යි ඍණ 1 ධන 3 කියන්නේ ධන 2යි. තුන් වරක් ධන 2කින් එනවා ධන 6යි. ඍණ 2 ධන 6 කියන්නේ ධන 4යි. එනවා දීලා තියෙන උත්තර වලින් B කියන අංශ එක තමයි ගැලපෙන්නේ. හරිද? B කියන අංශ එක ධන 4. අපි යන් ඊළඟ ප්‍රශ්න. හරි ඊළඟ 2011 18 වෙනි MCQ එක. ඒකේ දැන් A ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් එක සම්බන්ධව තමයි අහලා තියෙන්නේ. හරිද? A සහ B නන් සීරෝ වෙක්ටර්ස්. ඒ කියන්නේ නල් වෙක්ටර්ස් නෙමෙයි. එහෙනම් මේ ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් එකේ ප්‍රතිඵලය මොකක්ද කියන එක තමයි අහලා තියෙන්නේ. හරි. අපි බලමු විසඳුම. එතකොට දැන් මෙතෙන්දි මේ වරහන ඇතුලෙන් එන වෙක්ටර් එක අපි C කියලා ගමු. ක්‍රොස් ප්‍රොඩක්ට් එක හරහා එන වෙක්ටර් එක C. එතන මේ C ගේ විශේෂත්වයක් තියෙනවා. මොකද්ද? මේ C හැමතිස්සෙම ඒ ක්‍රොස් ප්‍රොඩක්ට් එකට සහභාගී වෙන වෙක්ටර්ස් දෙක ඉන්න තලයට ලම්බක තලයේ පිහිටයි. හරිද? එහෙනම් C තනි තනියම සැලකුවොත් C A-ටත් ලම්බකයි C B-ටත් ලම්බකයි. මොකද ඒ දෙන්නම ඉන්න තලයට ලම්බකව. ඒ තලයට ඇතුළට හෝ ඒ තලයෙන් එළියට. කොහොම හරි ඉන්ඩිවිජුවලි මේ දෙන්නටම C ලම්බකයි. හරි. A ලම්බක C නැවත මොකද කරන්නේ? ඒ සහභාගී වුණ A එකම තමයි ඩොට් එකක් කරන්න යන්නේ. එතන ඩොට් එක හරහා හැදෙන ස්කේල් එක කැල්කියුලේට් කරන්න සූත්‍රයට ආදේශ කළාම A ගේ මැග්නිටියුඩ් එක වතාව C ගේ මැග්නිටියුඩ් එක වතාව මොකද වෙන්නේ? 90 කියන කෝණේ තමයි සලකන්න වෙන්නේ. මොකද මෙතන මේ ලම්බකයි. cos 90 කීයද? බිංදුවයි. එහෙනම් ද හැදෙන ස්කේල් එක කීයද? බිංදුවයි. එහෙනම් මේ සමස්ත ප්‍රකාශනෙන් එන්නේ මොකද්ද? බිංදුව කියන ස්කේල් එක. ඉතින් බිංදුව දක්වලා තියෙන්නේ E කියන උත්තරේ. එහෙනම් අංශ එක මොකද්ද? E. හරි. නම් තමයි ඒ ගන්න අද. හරි. ඊළඟට එනවා අපි 2009 13 වෙනි MCQ එකට. ඒකේ මේ වම් පැත්ත සහ දකුණු පැත්ත දෙකේම ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් දීලා තියෙන්නේ. ඉතින් K කියන එකක් එක්ක තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. K ගේ අගය තමයි අහන්නේ. දැන් මෙහෙමයි. කලින් බලන්න කලින් ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් තියෙනකොට මේ වරහන තිබ්බනේ. ක්‍රොස් ප්‍රොඩක්ට් එක වට දැන් මේක එහෙම නැහැ. එතකොට කාට හරි දෙන්න පුළුවන් ඩොට් ප්‍රොඩක්ට් එකද ප්‍රමුඛතාවය දෙන්නේ ක්‍රොස් ප්‍රොඩක්ට් එකටද කියලා. දැන් මම ඩොට් ප්‍රොඩක්ට් එකට ප්‍රමුඛතාවය දුන්නොත් මොකද වෙන්නේ? එතනින් ස්කේල් එකක් හැදෙන්නේ. එළියෙන් තියෙන වෙක්ටර් එකත් එක්ක මොකද වෙන්නේ? ක්‍රොස් වෙනවා. ස්කේල් එකක් ක්‍රොස් වෙන්න පුළුවන්ද වෙක්ටර් එකක් එක්ක? බෑනේ. එහෙනම් වරහන් කරලා තිබ්බා හෝ නැත්නම් මෙතන ප්‍රමුඛතාවය දෙන්න ඕනේ මොකෙටද? ක්‍රොස් ප්‍රොඩක්ට් එකට. ආ ඒකත් දැනගන්න. හරිද? එතකොට අපි මෙන්න මෙහෙම දෙයක් කරමු. මේ වම් පැත්තේ විදිහටම මේ දකුණු පැත්ත හදාගන්න. දකුණු පැත්ත තුලිනුත් A. B x C එකක් හදාගන්න. එතකොට ඔය තියෙන සංගුණක එහාට මෙහාට වෙලා අපිට පුළුවන් වමට දකුණ කපලා දාන්න මේ A. B x C ට මේ පැත්තෙන් හැදෙන A. B x C. එතනින් ඉතුරු වෙන යමක් K ට සමාන වෙයි. ඒ හරහා K ගේ අගය හොයන්න පුළුවන්. හරි. අපි යන් විසඳුමු. හරි. ඊට මෙතන බලාපොරොත්තු වෙන දකුණු පැත්තේ මේ වම් පැත්ත වගේම හදාගන්න. ඉතින් අපි ඉස්සෙල්ලම කරන්නේ මොකද? මේ භාග තුන එළියට ගන්න. දැන් මේ ක්‍රොස් වේවා ඩොට් වේවා ಗುಣ වීමක් නෙවෙන්නේ. එහෙනම් භාග එළියට ගන්නකොට නිකන් සාධකයක් විදියට එළියට ගන්න බෑ. භාග තුන ಗುಣ වෙලා ගුණිතේ තමයි එළියට ගන්න වෙන්නේ. එහෙනම් භාගයේ තුන්වෙනි බලය තමයි එළියට එන්නේ. ඉතින් භාගයේ තුන්වෙනි බලය කියන්නේ 1 තුන්වෙනි බලය 1යි 2 තුන්වෙනි බලය කියන්නේ කියලා 8යි. 8n එකක් තමයි හැදෙන්නේ. 8n එක වතාවක් k බෙදීම 8 කියලා මම මෙතනදී අරන් තියෙනවා. මෙයා මෙතෙන්ට එද්දි මම මොකද කරලා තියෙන්නේ? ඩොට් එක වටා දෙන්න කරකෝලා තියෙන්නේ. එහෙම කරන්න පුළුවන්. හේතුව x.y කියන එක y.x ට සමාන වෙන නිසා. ඒ කියන්නේ ඩොට් ප්‍රොඩක්ට් එක වටා
වෙක්ටර්ස් දෙක කැරකුවයි කියලා ප්‍රතිඵලයට බාධාවක් නැහැ. මොන ඕඩර් එකට තිබ්බත් එකම ස්කේල් එක තමයි හැදෙන්නේ. එහෙනම් C cross B dot A තිබ්බත් A dot C cross B තිබ්බත් බාධාවක් නැහැ. එහෙනම් මම මොකද කළේ? ඩොට් එක වටා කැරකෙව්ව දෙන්නම මේ පියවරට එන්නේ. ඊළඟට දැන් ඔන්න A මුලින් ඇවිල්ලා තියෙනවා. එහෙම කරකවන්න හේතුව මොකද්ද? මට මේ විදිහටම හදාගන්න ඉදී ඒම මුලට ගන්න එපා. ඒක තමයි මම කැරකිලා. හරිද? ආ දැන් B sin මාරු කළා නම් හරි. මෙතන CB නේ තියෙන්නේ. මම මොකද කරන්නේ? C cross B වෙනකොට B cross C දානවා. හැබැයි ඩොට් එකේ වගේ cross එකේ එහෙම දාන්න බෑ. දැන් මම මොකද වෙන්නේ? ඍණ එකක් දාන්න වෙනවා එක්කෙනෙක්. එහෙනම් මම මොකද කරන්නේ? මේ දෙන්න අනිත් පැත්ත මාරු කරද්දී ඍණ ලකුණක් වැටෙන්නේ අන්න ඒ නිසා. ඩිරෙක්ෂන් එක පැත්තට ගන්න ඕන නිසා. හරි. ඍණ ලකුණත් එළියෙන් තියාගත්තා. දැන් මොකද වෙන්නේ මේ? A dot B cross C කියන දකුණු පැත්තේ මේ කොටස මේ වම් පැත්තට සමාන වෙනවා. ඔන්න එයාට යා කපල දාන්න පුළුවන්. හරිද? ඉතින් ඒක පොඩ්ඩක් තේරෙන විදිහට කළොත් මම මේ A dot B cross C කියන එක හරහා හැදෙන්නේ ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් නේ. ඒ කියන්නේ ස්කේල් එකක්. ඒක S කියලා ගත්තොත් මෙතනිනුත් එන්නේ S. මෙතනිනුත් එන්නේ S. ඉතින් S ආදේශ කරා. ස්ට්‍රෙස් කැපිල යනවා. ඒ කියන්නේ මේ පැත්තකින් බෙදුවත් වෙන්නේ ඕකමනේ. මෙතනින් කැපුණාම මෙතෙන්ට එකක් එනවා මෙතෙන්ටත් එකක් එනවා මේ පැත්තේ එකයි එකෙන් වැඩි වෙලා මෙතන ඍණ කේමෙදී මටත් තමයි දකුණු පැත්තේ හැදෙන්නේ අට මේ පැත්තට ගෙනහී ඍණ ලකුණ මේ පැත්තට ගෙනහී කේ ගියාගේ යුක්ත කළා ගත්තාම කේට එනවා කියද ඍණ අට කියන ඉතින් ඍණ අට දෙන්නේ C කියන ප්‍රකාශය හරිද එහෙනම් ආන්සර් එක මොකද්ද C C වල තමයි ඍණ අට කියන අගය ලබා දෙන්නේ අපි යමු ඊළඟ ගන්න හරි 2914 ඒකෙත් A B C කියලා IJK ප්‍රකාශන වලින් යුක්ත වෙක්ටර්ස් තුනක් දීලා තිනවා ඒ තුන සම්බන්ධ කරගෙන ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් එක පර්ෆෝම් කරන්න කියලා තමයි කියන්නේ. තේ හැදෙන ස්කේල් එක බිඳුවට සමාන කරලා තමයි තියෙන්නේ. ඉතින් ඒකේ හරහා බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ මේ C ගේ K ගේ සංගුණක විදිහට තියෙන ඇල්ෆාට අගයක් හොයාගන්න එක. හරි අපි ඉතින් මේකේ වම් පැත්ත තියෙන ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් ස්කේල් ට්‍රිපල් ප්‍රොඩක්ට් යන්නේ අද ට්‍රිපල් ස්කේල් ග්‍රැෆ් එක කැල්කියුලේට් කරලා ඒක කැල්කියුලේට් කරද්දී මේ ඇල්ෆා ඇතුළත් ප්‍රකාශනයක් එයි ඒක බිඳුවට සමාන කරලා ඇල්ෆාගේ වැලියු එක හොයන. එන්න මේ විදියට. ඉතින් මේක හදන්න ගනිද්දී මොකද කරන්නේ? අපි ඩිටර්මිනන්ට් එකකට ඒක ෆෝම් කරගන්න ඕනේ. ඒක මැප් කරගන්න ඕනේ. එතකොට මුල්ම රෝ එකේ ඉන්නේ මුල් එක්කෙනාගේ IJK සංගුණක 1ව 3. දෙවෙනි රෝ එකේ ඉන්නේ B ගේ IJK ගේ සංගුණක 1 ඍණ 1 ඍණ 1. තුන්වෙනි රෝ එක කියන්නේ C ගේ 1 1 ඇල්ෆා. හරි. එතකොට දැන් ඇල්ෆාට වැලියු එකක් හොයන්න යද්දී මම මෙතෙන්දි තුන්වෙනි රෝ එක ආශ්‍රයෙන් හදන්න ගන්නවා. හේතුව එතකොට අපිට ඇල්ෆා මේ විදිහට එළියෙන් තියා ගන්න පුළුවන්. බැරි වෙලාවත් පළවෙනි හරි දෙවෙනි හරි රෝ හරහා හදුවොත් මේ 2/2 ඇතුළට ඇල්ෆා එනවා. ඒක වදයක් වෙනවා. හරි. ඒ නිසා මම ඇල්ෆා වෙලියෙන් තියාගන්න තුන්වෙනි රෝ එක ආශ්‍රයෙන් මම ඔය ඩිටර්මිනන්ට් එක හදන්න යනවා. එතකොට තුන්වෙනි රෝ එකට අදාළ සයින් මොනවද? ධන ඍණ ධන. එතකොට 1 1 ඇල්ෆා කියන ඒවා එලියෙන් දාගත්තා. ධන ඍණ ධන කියන සයින් දාගත්තා. ධන එක එන්නේ එහෙමයි, ඍණ එක එන්නේ එහෙමයි, ධන ඇල්ෆා එන්නේ. ඊට පස්සේ තනි තනිව රෝ එකයි කොලම් එකයි නොසලකා හැරලා ඉතිරි වෙන හතර දෙනා 2/2 ඒව ඇතුළට දාගන්න. හරි 2/2 විදිහට දාගන්න. එතන මෙයා ගත්තොත් රෝ එකයි කොලම් එකයි ගියයි කියන්නේ 1 1 ඍණ 1 ඍණ 1. මෙයා ගියයි කියන්නේ රෝ එකයි කොලම් එකයි ගියයි කියන්නේ 1 1 1 ඍණ 1. ඇල්ෆාට අදාළව රෝ එකයි කොලම් එකයි ගියයි කියන්නේ 1 1 1 ඍණ 1. දැන් ඩයගනල් ගුණිතෙන් නන් ඩයගනල් ගුණිතය අඩු කරමු. එක්වරක් ඍණ 1කින් අඩු කරන්න එක්වරක් ඍණ 1. එක්වරක් ඍණ 1කින් අඩු කරන්න එක්වරක් 1. එක්වරක් ඍණ 1කින් අඩු කරන්න එක්වරක් 1. අවක සුළු කරගෙන එනකොට අවසාන වෙනවා මෙන්න මෙහෙම. කොහොමද? ධන ඍණ ගුණ වෙලා ඔහොම එනවා. එනවා 2 ඍණ 2ක් ඇල්ෆා. හරිද? ඉතින් අපි මේ වෙනම ඉවලුවේට් කළේ A dot B cross C කියන්නේ. හරිද? ඒක ඒගොල්ලෝ දීලා තියෙනවා කීයද? බිඳුවට සමානයි කියලා තමයි ගාණි කියන්නේ. එහෙනම් බිඳුවට සමාන කළාම මොකද වෙන්නේ?
දෙකරින දෙකක් කැල්ෆා බිංදුවට සමාන කරන්න බෑ. දෙකක් කැල්ෆා පදේ මේ පැත්තට අරගෙන දෙකට දෙක කැපිලා ගිහිල්ලා අවසානයේ ඇල්ෆා ගියගේ කීයද වෙන්නේ? එකයි. හරි. මොනවා තමයි ඇල්ෆාට අදාළ එක කියන අගේ මාර්ග. ඕක දක්වලා තියෙනවා e කියන ප්‍රකාශයේ. හරි. එහෙනම් ආන්සර් එක මොකක්ද? මෙන්න මේ e කියන එක ඇල්ෆා ගියගේ කීයද? එකයි. හරි. අපි යමු ඊළඟ ගාට. හරි. ඊළඟට 2008 14 වෙනි MCQ එක මේකේ ABC කියලා IJ ගේ ප්‍රකාශන වලින් වෙක්ටර්ස් තුනක් දෙනවා තියෙනවා. මෙතෙන්දිත් අර ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් එක තමයි පර්ෆෝම් කරන්න තියෙන්නේ. ඒක බිංදුවට සමානයි කියලා කියනවා. ඒ කියන්නේ ට්‍රිපල් ප්‍රොඩක්ට් එක අර හැදෙන්නේ බිංදුව කියන ස්කේල් එක. හරිද? ඉතින් ඇල්ෆා බීටා ගැමා අතර සම්බන්ධය මොන වගේ වෙයිද කියලා තමයි අහන්නේ. ඒ කියන්නේ මේ ABC වෙක්ටර්ස් තුනේ IJ ගේ සංගුණකවල තියෙනවා ඇල්ෆා පද, බීටා පද, ගැමා පද. හරිද? ඉතින් එහෙම හම්බෙන ඇල්ෆා බීටා ගැමාගේ මේ සම්බන්ධතාවය මොන වගේ වෙයිද? මෙහිම ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් එක බිංදුවට සමාන වුණා. ඒක තමයි අහන්නේ. හරි. අපි හදන්නේ නම් එතකොට අර කලින් විදිහටම ඩිටර්මිනන්ට් එකක් හදාගෙන ඒ ඔස්සේ හදාගෙන යනවා. එතකොට ABC හැම එකකම ඇල්ෆ මේ IJ කේ පදයක අඩුපාඩුවක් තියෙනවා හැම වෙක්ටර් එකේම. හරි. දැන් මේකේ k පද නැහැ. මේකේ i පද නැහැ. මේකේ j පද නැහැ. හරිද? ඉතින් ඒවා අවබෝධ කරගෙන හරි සංගුණකවලට බිංදුව දාගෙන මෙන්න මේ විදිහට 3/3 ඩිටර්මිනන්ට් එකක් හදාගන්න පුළුවන්. හරිද? ඉතින් ඕක ඕනෑම විශේෂ රෝ එකක් නැහැ. ඕනෑම රෝ එකක් ආශ්‍රයෙන් හදන්න එහෙම විශේෂ වාසියක් අත්පත් කරගන්න බෑ අපිට. මේ තුන්වෙනි රෝ එකෙන් හදුවොත් ඊට වඩා ලේසි කියලා එහෙම විශේෂත්වයක් නැහැ. ඕනෑම රෝ එකක් සිලෙක්ට් කරගෙන හදන්න. මම මෙතෙන්දී පළවෙනි රෝ එක ආශ්‍රයෙන් හදලා තියෙන්නේ. හරිද? එතකොට 1 ඇල්ෆා බිංදුව දැම්මා. ඊට පස්සේ ධන ඍණ ධන සයින් ටික දැම්මා. ධන ඍණ ධන දැම්මා. ඉතින් බිංදුව වෙන හින්දා මේ ගැන වොරි වෙන්න ඕනේ නැහැ. හරිද? සමස්ත බිංදුව වෙනවානේ ඒ කොටස. එතකොට 1 තනි කරගත්තාම රෝ එකයි කොලම් ගැන ඔසලකා හරියන 1 බීටා බිංදුව 1 එන්නේ 2/2 එක ඇතුළට. හරිද? ඇල්ෆා ඉන්න රෝ එකයි කොලම් ගැන ඔසලකා හරියන බිංදුව බීටා ගැමා 1 කියන හතරේ මෙයා ගිහම බලන්න ඕනේ. එළියෙන් බිංදුවක් තියෙනවනේ. එතකොට ඩයගනල් ගුණිතයෙන් නන් ඩයගනල් ගුණිතය අඩු කරලා එක්වරක් එකකින් අඩු වෙනවා බීටාවතාවක් බිංදුව. එහෙම හදන්න. හරි මෙතන බිංදුවතාවක් එකෙන් අඩු කරන්න බීටාවතාවක් ගැමා. අහම සුළු කරගෙන ඉඳි අවසානේ එනවා 1 ධන ඇල්ෆා බීටා ගැමා කියලා ප්‍රකාශන. හරි. ඉතින් ඇල්ෆා බීටා ගැමා සමාන වෙන්නේ කීයටද? ඍණ 1ට. හරිද? ඇල්ෆා බීටා ගැමා ඍණ 1ට සමාන වෙද්දී ඇල්ෆාට බීටාට ගැමාට ගන්න පුළුවන් අගයන් මොනවද කියලා තමයි මේ උත්තර අතර තියෙන්නේ. ඉතින් ඇල්ෆා බීටා ගැමා තුන් දෙනාම 1ට සමාන වුණොත් මේ පැත්තේ ඍණ 1ක් හැදෙනවා. හැදෙන්නේ නැහැ. ධන 1ක් හැදෙනවා. ඒ හින්දා ඒ උත්තරේ වැරදි. භාගය 2 1 වුණොත් මේ වම් පැත්තේ හැදෙන්නේ ධන 1. ගුණ වෙලා කැපිලා කෙටිලා ඍණ 1ක් හැදෙන්නේ නැහැ. එහෙනම් එතනත් b ගන්න බෑ. මේ c d e දැන් c උත්තරේම තමයි d ටත් තියෙන්නේ. හරිද? වෙනසන්නේ. ඔය c d e අවස්ථාවල හැමතිස්සෙම තුන් දෙනාගෙන් එක්කෙනෙක් ඍණ 1ක් වෙනවා. අනිත් දෙන්න ධන 1ව b. එහෙනම් ඔය තුන් දෙනා ගුණ වෙලා හැමතිස්සෙම c d e අවස්ථාවල වම් පැත්තේ ඍණ 1 හැදෙනවා. ඉතින් දකුණු පැත්තේ උත් ඍණ 1 ඇවිල්ලා වම දකුණ සමාන වෙනවා. එහෙනම් ගැලපෙන ඇල්ෆා බීටා ගැමා අගයන් තියෙන මොනවද? C D E උත්තරවල. එහෙනම් උත්තරය වෙන්නේ C D. හරිද? එහෙම තමයි ඒ ගාන හදන්නේ. C ප්‍රකාශනෙමයි D වලත් තියෙන්නේ. C වල එක්කෙනෙක් ඍණ අනිත් දෙන්නා ධන. එහෙනම් තුන් දෙනාම ගුණ වුණාම ඍණ. D ත් එකමනේ. E වල එක්කෙනෙක් ඍණ අනිත් දෙන්නා ධන. තුන් දෙනාම ගුණ වුණාම ඍණ. ඍණ 1 ඍණ 1 අනිත් පැත්තේ නෝ ට්‍රිනරි එක ඍණයක ඇවිල්ලා ඒ වම දකුණ සමාන වෙන්නේ CDE උත්තරවල. හරිද? අපි යමු ඊළඟට. ඊළඟ හරි. ඊළඟට තියෙන අසයිමන් ප්‍රශ්නය මේක කියනවා ට්‍රිපල් වෙක්ටර් ප්‍රොඩක්ට් එක පර්ෆෝම් කරන්න කියලා. හැබැයි ඉතින් එහෙම වෙන වෙනම වෙක්ටර්ස් තුන ක්‍රොස් වලින් සම්බන්ධ වෙලා තිබ්බට එතුලේ ඇඩිෂන් පවා තියෙනවා. හරිද? ඒ නිසා සාමාන්‍ය විදිහට අපිට ගුණ කරගෙන ගියා නම් හරි. හරිද? වරහන් සුළු කර. එතකොට අපි යන් කොහොමද කරන්නේ කියලා බලන්න. එතකොට මෙතන මුල් පොටු වරහන ඇතුලේ
ක්‍රොස් ප්‍රොඩක්ට් එකක් වතාවක් ඇඩිෂන් එකක් තියෙනවා. ඉතින් ක්‍රොස් ප්‍රොඩක්ට් එකක් එලින් තියෙනකොට ක්‍රොස් ප්‍රොඩක්ට් එකේ ප්‍රතිඵලයක් දෙනව නම් දෙන්නේ මොනවද? විජාතීය ගුණිතය විතරයි. සජාතීය වෙන් නෙමෙයි. සජාතීය වෙන් දෙන්නේ නල් වෙක්ටර් එකනේ. එහෙනම් මෙතනදී සලකන්න ඕනේ i ක්‍රොස් j එක. ඒ විදිහට මෙතන සලකන්න ඕනේ j ක්‍රොස් k එක. මෙතන සලකන්න ඕනේ k ක්‍රොස් i එක. හරි. එහෙම සලකපුවම i ක්‍රොස් j, j ක්‍රොස් k, k ක්‍රොස් i. ij ගුණ වෙලා හැදෙන්නේ මොකද්ද? ඉතිරි එක්කෙනා k. මෙතනත් එහෙමයි. jk ගුණ වෙලා ඉතිරි එක්කෙනා i. ki ගුණ වෙලා ඉතිරි එක්කෙනා j. ධන ඍණ වැටෙනවද කියලා බලන්න අර සිස්ටම් එකට ඇප්ලයි කරන්න ඕනේ. නේද? ijk විදිහට යනකොට i ට පස්සේ j හම්බෙන්නේ එහෙනම් ධන ලකුණු. jk ijk j ට පස්සේ k හම්බෙන්නේ ධන ලකුණු. ki ijk i k ට පස්සේ i හම්බෙන්නේ ධන ලකුණු. හැමතිස්සෙම සිස්ටම් එක ෆලෝ කරනවා එහෙනම් ධන ලකුණු එන්නේ අන්න එහෙමයි. හරිද? හරි. ඊට පස්සේ දැන් මේ වරහන ඇතුළට සෙට් වෙනවා i cross j එක. වරහන එළියින් ඉන්නවා cross product එක කරන්නේ k එක. ඉතින් වරහනේ ප්‍රමුඛතාවය දෙන්න බෑ. i cross j හරහා හදන්න මතන් ඉතිරි එක්කෙනා. කවුද? cross product එක ගන්න සහභාගී වෙනා දෙන්නානෝ ඉතිරි එක්කෙනා. හරිද? k ධන ඍණ ලැබෙනවද කියලා බලන්න සිස්ටම් එක ෆලෝ කරනවා. අයිට පස්සේ j හම්බෙන්නේ. ඒ කියන්නේ දක්ෂිණාවර්තව යන්නේ i j k පිළිවෙල. එහෙනම් ධන ලකුණු ඒ. හරි. ඉතින් එළියෙන් එන k ත් එක්ක අවසානයේ k cross k එකක් කියනවා. සජාතීය cross product හරහා එන්නේ මොකද්ද? null vector එක. එහෙනම් උත්තරේ මොකද්ද මේ සමස්තයෙන් මේ? null vector එක. ඉතින් null vector එක ගැන අඳුන්ලා දීලා තියෙනවා a කියන answer එක. හරිද? ඒ අනුව උත්තරේ වෙන්නේ මොකද්ද? a කියන එක. දැන් සාමාන්‍යයෙන් සමහර හුඟක් වෙලාවට මේ printed paper වල උත්තරවලදී null vector එක underline කරලා නැහැ. හරිද? බින්දුව තිබ්බොත් එහෙම ඔයා ඒක null vector එක විදිහට සලකනවා. ඉතින් මේක null vector එක විදිහට අපි සලකන්න වෙනවා. හරි. එතකොට උත්තරය වෙන්නේ a. හරිද? අපි යමු අවසාන ගණනට ඊළඟට. හරි. මේ ගණන් series එකේ හම්බෙන අවසාන ගණන 2019 එක. ඒකේ a b c කියලා vectors තුනක් ijk ප්‍රකාශන තුනක් විදිහට දීලා මෙන්න මේ triple vector product එක perform කරන්න කියලා කියනවා. හරි මෙතනින් අදහස් කරන්නේ ට්‍රිපල් වෙක්ටර් ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ වෙක්ටර්ස් තුනක් ගුණ වෙලා ප්‍රතිඵලය වෙක්ටර් එක. වරහන තුලින් එළියට එන්නේ වෙක්ටර් එක ක්‍රොස් ප්‍රොඩක්ට් එක හරහා එළියෙන් ඉන්න වෙක්ටර් එකත් එක්ක නැවත ඒ එන වෙක්ටර් එක ක්‍රොස් ප්‍රොඩක්ට් වෙලා ෆයිනල් අවුට්පුට් එක මොකද්ද? වෙක්ටර් එක. එහෙනම් තුන් දෙනෙක් ප්‍රොඩක්ට් වෙලා වෙක්ටර්ස් තුනක් ගුණ වෙලා ප්‍රතිඵලය වෙක්ටර් එකක්. එහෙනම් තමයි ට්‍රිපල් වෙක්ටර් ප්‍රොඩක්ට් කියලා මේකට කියන්නේ. ඉතින් ඔක පර්ෆෝම් කරද්දී මම කිව්වා සූත්‍රයකට ඇප්ලයි කරගන්න පුළුවන් කියලා. හරිද? දෙවෙනියට ඉන්න එක්කෙනයි තුන්වෙනියට ඉන්න එක්කෙනාටයි වරහන දාලා තියෙනවා නම් ඒක ප්‍රසාරණය වෙන්නේ කොහොමද? මෙන්න මේ විදිහට. බෑක් කැබ් විදිහට. හරිද? මුල් දෙන්නට වරහන දාලා තිබ්බනම් බෑක් අඩු කිරීම ABC විදිහට යනවා. හරිද? අවසාන දෙන්නට වරහන දාලා තිබ්බනම් බෑක් අඩු කිරීම කැබ්. බෑක් කැබ් මේක බෑක් ABC. හරි මෙතෙන්දී යූස් කරන්න වෙන්නේ අපිට බෑක් කැප් කියන එක. හරි ඒක පාවිච්චි කරලා ගන්න හදන්නේ මෙහෙමයි. එතකොට මේ විදිහට ආදේශ කරලා. හරි. දැන් වරහන තුන ඩොට් ප්‍රොඩක්ට් එකනේ තියෙන්නේ. හරි. ඉතින් ඩොට් කරද්දී හැමතිස්සෙම සජාතිය ඒව විතරක් සලකන්න. මොකද විජාතිය ඒව ඩොට් හරහායිනි බිංදුව කියන ස්කේල් එක. එතකොට මෙතන a.c සලකද්දී සජාතියව එන්නේ i.i. හරිද? a.b සලකද්දී j.j තමයි සජාතිය ගුණිත සෙට් එක. ඒව සලකන්න. ඉතින් ඒව හරහා එන්නේ 1 කියන ස්කේල් එක. වරහන තුලින් 1 ඇවිල්ලා අවසානයේ එන්නේ මොකද්ද? j+k වතාවක් 1 ඍණ k+i වතාවක් 1. අවසානයේ ඍණ ලකුණෙන් ගුණ වෙලා මෙතෙන්ට j ධන k ඍණ k ඍණ i ධන k'ට ඍණ k කැපිලා අවසානයේ ඉන්නේ j ඍණ i ij කැපිලි වලට හදාගත්තොත් ඍණ i ධන j ඍණ i ධන j කියන වෙක්ටර් එක තමයි හැදෙන්නේ. හරි. තේ උත්තරේ දීලා දිනවා a කියන ආන්සර් එකේ. එහෙනම් හරි උත්තරේ මොකද්ද? a. හරි.
මෙන්නේ ඍණ අයි ධන ජී දෙන්නේ ඒ කියන්නේ ඒකට අර බෑක් කැප් කියන සූත්‍රයට ඇප්ලයි කරලා තමයි අපි ওই විසඳුම ගත්තේ වෙන විදිහක් නැහැ මේ කලින් ගානේ විදිහට ගියොත් එහෙමත් හදන්න පුළුවන් නැත්නම් අර සූත්‍රය පාවිච්චි කළොත් මේ විදිහට තමයි සුළු වෙලා උත්තරේ හරි ඔන්න ඔය වෙක්ටර් ඔපරේෂන්ස් වලට අදාළ ගණන් ටික තමයි අපි ওই කතා කළේ උතන ගණන් අපි 21ක් කතා කළා මුල් දවසේ ගණන් 8යි දෙවෙනි වීඩියෝ එකට අදාළ ගණන් 21යි දැන් සමස්ත වෙක්ටර්ස් ගණන් MCQ 29ක් මේකට අපි කතා කරලා තියෙනවා ඊළඟට අවසාන වීඩියෝ එක කරන්න තියෙන theory part එකට අදාළව වෙක්ටර්ස් වල එතම සම ඇප්ලිකේෂන් පැත්ත ඒ කියන්නේ වෙක්ටර්ස් වල ඔය අපි දැනට ඉගෙන ගත්ත theory වලට අදාළව යම් යම් අපෝහණයන් තියෙනවා ඒ කියන්නේ හදාගත්ත ප්‍රතිඵල වගේක් තියෙනවා වෙක්ටර්ස් දෙක ලම්බක වෙන්නේ කොහොමද parallel වෙන්නේ කොහොමද ඊවට අදාළ conditions මොනවද අනිත් පැත්ත තමයි අපි කතා කරන්න තියෙන්නේ අපි වෙක්ටර්ස් part 3 කියන theory video එකෙන් ඊළඟට හම්බෙමු ඒ theory පැත්ත කතා කරන්න ඊට පස්සේ ඒකෙම ගණන් කතා කරන හතරවෙනි වීඩියෝ එකක් එනවා ඒකෙන් පස්සේ හරි එතනින් මේ වෙක්ටර්ස් වලට අදාළ video series එක ඉවර වෙනවා හරි thank you join on හැමෝට thank you